वेंडवाल्स समीकरणे वेंडवाल्स समीकरणे හරි වෙන්ඩවල් සමීකරණය කියලා ලියලා මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන සමීකරණ ලියා ගන්න ඈ හරි ලියාගත්තද ලියාගත්තද හරි රයිට් ලියන්න PV සමානයි NRT යන PV සමානයි NRT යන PV සමානයි NRT යන පරිපූර්ණ වායු සමීකරණය PV සමානයි NRT යන පරිපූර්ණ වායු සමීකරණය තාත්වික වායු සඳහා PV සමානයි NRT යන පරිපූර්ණ වායු සමීකරණය තාත්වික වායු සඳහා යෙදීමට තාත්වික වායු සඳහා යෙදීමට විකරණය කිරීමෙන් විකරණය කියන වචනේ විකරණය කරනවා කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එක. තේරුණාද? දැන් ඔයාලා මේ දවස්වල අහලා තියෙනවනේ ඔය නේද මේ කොවිඩ් වෛරසය කියන එකත් වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ඔය ඇල්ෆා බීටා නේද ඩෙල්ටා කිය කිය එක එක නම් දාන්නේ. එන අනේ පවතින කොවිඩ් වෛරසයත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා කියන වචනේ තමයි විකරණය වෙනවා කියලා කියන්නේ. විකරණය කිරීමෙන් ලැබෙන සමීකරණය වෙන්ඩවල් සමීකරණයයි. ලැබෙන සමීකරණය වෙන්ඩවල් සමීකරණයයි. ලැබෙන සමීකරණය වෙන්ඩවල් සමීකරණය. හරිද? ලියාගත්තද? හරි. මතක තියාගන්න ඉතින් මේකෙන් ගණන් හදන්න ඉන්නේ නැහැ. තේරෙනවද? මේකෙන් ගණන් හදන්න බුඹ. ඒ කියන්නේ මේ තාක්කල් විභාගයකට මේකෙන් ගණන්ක් ඇහිල්ල නැහැ. අහන්නෙත් නැහැ. හරිද? PV සමාන NRT වලින් තමයි හදන්නේ. හැබැයි ඉතින් ඔයාලා දන්නවා PV සමාන NRT කියලා කියන්නේ පරිපූර්ණ වායු වලට ගැලපුණු සමීකරණෙන්නේ නමීම තියෙනවානේ. නේද? අපි PV සමාන NRT කියලා කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය කියලා තමයි නමීම කියන්නේ. ඒ කියන්නේ පරිපූර්ණ වායු වලට විතරයි ගැලපෙන්නේ. හැබැයි මේ වෙන්ඩවල් සමීකරණය කියන එක ඕනෑම වායුවක් සඳහා යෙදීමට ඕනෑම වායුවක් සඳහා යෙදීමට ගැලපෙන පරිදි හදලා තියෙනවා. හරිද? ඒ ගැළපෙන පරිදි හදලා තියෙන සමීකරණය තමයි අපි කියන්නේ වෙන්ඩවල් සමීකරණය කියලා. වෙන මෙයට ලියාගන්න මෙහි සිම්පල් A අනු මෙහි සිම්පල් A අනු පීඩනය හා සම්බන්ධ මෙහි සිම්පල් A අනු පීඩනය හා සම්බන්ධ
van der Waals නියතයයි මේ සිම්පල් a අනුව පීඩනය හා සම්බන්ධ van der Waals නියතයයි මේ සිම්පල් b අනුව මේ සිම්පල් b අනුව පරිමාව හා සම්බන්ධ මෙහි සිම්පල් b අනුව පරිමාව හා සම්බන්ධ van der Waals නියතයයි මෙහි සිම්පල් b අනුව පරිමාව හා සම්බන්ධ van der Waals නියතයයි हर दिल लिया करता था विनम पहले के लिए अन्य परिपूर्ण वायु अक्षण था परिपूर्ण वायु अक्षण था परिपूर्ण वायु अक्षण था ए हा बी वाला आ गया පරිපූර්ණ වායුවක් සඳහා A හා B වල අගයන් A හා B වල අගයන් බිඳුවට සමාන වේ A හා B වල අගයන් බිඳුවට සමාන වේ අපි මේ සමීකරණේ van der Waals සමීකරණේ දාන්නේ හරිද පරිපූර්ණ වායුවකට නම් මතක තියාගන්න A වලට එන උත්තරේ බිඳුවයි B වලට එන උත්තරේ බිඳුවයි අනිත් වායුන් වලට දානවා නම් සාමාන්‍ය වායුන් වලට දානවා නම් මතක තියාගන්න වායුව අණුව මේ A හා B නියත වෙනස් වෙනවා එතකොට ඉතින් අපි ගණක් හදන්න මොකක් හරි වායුවක් සම්බන්ධව දුන්නොත් එහෙම ඒ වායුවට අදාළව ඉතින් මේ අපි van der Waals නියත දැනගෙන ඉන්න ඕනේ A වලට එන්නේ මොන උත්තරේද B වලට එන්නේ මොන උත්තරේද කියලා ඒවා දැනගෙන තිබුණොත් විතරයි ඉතින් ගණන් හදන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතින් අර ටිකක් සංකීර්ණ බව හින්දාම මේකෙන් ගණන් හදන්න දෙන්නේ නැහැ විභාගෙට. හරිද? හැබැයි සාමාන්‍යයෙන් වල සමීකරණේ දැනගෙන ඉන්න ඕනේ. සමහරක් විතර සමීකරණේ දීලා පද හඳුන්වන්න දෙන්න පුළුවන්. පද ගැටලුවක් නැහැ. P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, M කියන්නේ මවුල ගණන, R කියලා කියන්නේ සර්වත්‍ර වායු නියතය, capital T කියලා කියන්නේ මේ නිරපේක්ෂ උෂ්ණත්වය. ඒක ඔයාලා සාමාන්‍යයෙන් දන්න දෙයක්. හරිද? ඔයාලට අර අමුතුවෙන් එකතු වෙලා තියෙන සංකේත දෙක A හා B විතරයි. තර ඒ කියලා කියන්නේ පීඩණයට අදාළ van der Waals නීතිය B කියලා කියන්නේ පරිමාවට අදාළ van der Waals නීතිය කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. හරිද? ওই දෙකටම පොදු වෙයි කියනවා ඉතින් van der Waals නීතිය කියලා. හරිද? එහෙනම් ඔච්චරයි අපිට ওই සමීකරණය ගැන ඉගෙන ගන්න තියෙන මම ඉදත් කිව්වේ මේ සමීකරණ සම්බන්ධව ගණන් හදන්න තියෙන දේවල් සියල්ල උගන්ලා තියනවා කියලා කිව්වේ. ඒ හින්දා ගණන් ටික ඉවර කරලා තියන්න පුළුවන් කියලා කිව්වා. හරි. ලියන්න මාතෘකාව අවදි උෂ්ණත්වය හා වායු ද්‍රව කිරීම අවදි උෂ්ණත්වය සහ වායු ද්‍රව කිරීම අවදි උෂ්ණත්වය හා වායු ද්‍රව කිරීම හරි ලියන්න වෙනම පේඩියකින් යම්කිසි වායුවක් අධික පීඩනයකට ලක් කරන විට යම්කිසි වායුවක් අධික පීඩනයකට ලක් කරන විට එම වායුව ද්‍රව තත්වයට පත් වේ එම වායුව ද්‍රව තත්වයට පත් වේ. උදාහරණ එම වායුව ද්‍රව තත්වයට පත් වේ. උදාහරණ නිවෙස්වල භාවිතාවන
නිවෙස්වල භාවිතා වන ගෑස් සිලින්ඩරය නිවෙස්වල භාවිතා වන ගෑස් සිලින්ඩරය වෙන පිළිගලියන්න රෝගීන්ගේ ශ්වසන අපහසුතා සඳහා භාවිතා කරන රෝගීන්ගේ ශ්වසන අපහසුතා සඳහා භාවිතා කරන ඔක්සිජන් සිලින්ඩරය රෝගීන්ගේ ශ්වසන අපහසුතා සඳහා භාවිතා කරන ඔක්සිජන් සිලින්ඩරය හරිද ලියාගෙන ඉවරද හරි හරි සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්නයක් අහනවා බලමු කවුද හොඳටම උත්තර දෙන්නේ කියලා බහුතරයක් බොහෝ අය ගෙවල් වල ගෑස් පාවිච්චි කරනවා ඇති නේද ගෑස් ටැංකිය නේද අපිට සාමාන්‍ය ගෑස් ටැංකිය කියලා කියන්නේ නේද නැත්නම් ගෑස් සිලින්ඩරය ඉවර වෙලා කියලා දැනගන්න කොහොමද උයන්න ගෑස් එක කරපුවම සර් ගින්දර පත්තු වෙන්නේ නැහැ එතකොට ඉවර වෙලා කියලා දැනගන්න. මහා රෑ වුණොත් එහෙම හදිස්සිය උයන වෙලාව. හැට උයන්නත් හම්බෙන්නේ නැහැ. උදේට බත් හැම රැයි යන්න උයන්න හම්බෙන්නේ නැහැ. ඉතින් පොන්දර ගෑස් කඩවල ඉන්නේ. අනිවාර්යෙන් 8 9 වෙනකන් ඉඳලා තමයි ගෑස් ටැංකිය ගෙදරට ගේන්නේ. එතකොට වේල් දෙකක් බඩගින්නේ ඉන්න වෙනවා. කොහොමද ඔයාලා ගෙවල් වල අම්මලා හෝ තාත්තලා ගෑස් ටැංකිය ඉවරයි කියලා දැනගන්නේ කොහොමද දන්නවද? ඒගොල්ලෝ කල්තියා දැනගන්නවා. කල්තියා දැනගෙන ගේනවා. දැන් අනාගතයේදී ගෑස් ගේන්න ඉන්න ළමයි ඈ විමුක්ති හදිසියේ හරි බඳින්න ඕන කිව්වොත් ඔයි මේ ගෑස් එක ඉවර වෙන්න කලින් අරන් එනවා කොහොමද ගෑස් එක ඉවරයි කියලා දැනගන්නේ ඈ එහෙම දන්නේ හසිනි කවදා හරි නේද මහත්යත් එක්කලා ඉන්නකොට කෑම උයන්න වෙනවා ඒ කෑම උයනකොට නේද ගෑස් එක ඉවරයි කියලා දැනගෙන මහත්යර කියලා ගෑස් එකක් ගෙන්න ගන්න කොහොමද ගෑස් ටැංකිය ඉවරයි කියලා දැනගන්නේ ගෑස් සිලින්ඩර ඉවරයි කියලා දැනගන්න දන්නේද කවුරුත් නෑ සර් අහ හරි එහෙනම් මම පුංචි අවස්ථාවක් දෙන්නම් ඔයාලට ඔක විනාඩි දෙකෙන් මට කරලා පෙන්නන්න දැනට මේ අවස්ථාවේ ගිදර ඕගොල්ලන්ගේ කවුරු හරි වැඩිහිටියෙක් ඉන්නවනම් ගෑස් භාවිතා කරන වැඩිහිටියෙක් උයන වැඩිහිටියෙක් ඉන්නවා කියන්නකෝ නිකමට අහන්න ටක් ගාලා කොහොමද ගෑස් ටැංකිය ඉවරද කියලා හොයාගන්නේ කියලා නැත්තම් හැමදාම ඉවර වුණාම බැන බැනාම ගෑස් ගේනවද කියලා නිකන් අහලා බලලා අහලා කියන්න මට ඕගොල්ලන්ගේ ගෙදර අම්මා හරි ආච්චි හරි සීයා හරි කවුරු හරි ඉන්නවනම් සීයේ කොහොමද අපි දැනගන්නේ මේ ගෑස් ටැංකිය ඉවරයි කියලා. කල්තිය දැනගන්න පුළුවන්. නැත්නම් ඉවර වෙන්න කිට්ටුයිද කියලා දැනගන්නත් පුළුවන්. නැත්නම් උත්තරයක්. හරි. එහෙම උත්තරයක් නැහැ වගේ නේ. හරි. ඔයාලා කවදාවත් ඔය ගෑස් ටැංකියක් අල්ලලා හොල්ලලා තියෙනවද? ගෑස් ටැංකියක් අල්ලලා උස්සලා හොල්ලලා තියනවලු අර පොල් ගෙඩි කැහිලාද කියලා හැම බලන්න ඔල සමාල්ලාට දැකලා ඇති පොල් අරගෙන නේද කණකලා කණගාවට කිප්පු කරලා හොල්ලනවා හොල්ලනකොට අර පොල් ගෙඩි වතුර හෙල වෙනවා සද්ද ඇහෙනවා නේද ඒක සමහර පැතිවල කියනවා පොල් ගෙඩිය අඬනවාද මොකද්ද කියලාත් කියනවා නේද අන්න ඒ ක්‍රමයේ තමයි ගෑස් ටැංකියක් ඉවරද කියලා බලන්න භාවිතා කරන්නේ තේරුණාද ගෑස් ටැංකියක් අල්ලලා හොල්ලනකොට ඇතුලෙන් සද්ද ඇහෙනවා නම් ගෑස් ටැංකියක් අල්ලලා හොල්ලනකොට ඇතුලෙන් ශබ්දය ඇහෙනවා නම් මතක තියාගන්න ඒ ගෑස් ටැංකිය ඉවර නෑ තව තියෙනවා ගෑස් ටැංකිය හොල්ලනකොට හොල්ලනකොට ශබ්දේ අඩු වේගෙන යනවනම් ඒ කියන්නේ දැන් අද හොල්ලනකොට ශබ්දයක් එනවා තව සතියකින් විතර හොල්ලනකොට ශබ්දයක් එනවා තව සතියක් විතර ගිහිල්ලා හොල්ලනකොට ශබ්දයක් එනවා ඔන්න ඔය වගේ හොල්ලලා බලනකොට බලනකොට අම්ඳ තේරෙනවා නම් ටිකක් ටිකක් මේකේ ශබ්දේ අඩු වේගෙන යනවා සහ ගිහිල්ලා ශබ්දේ නැතිම වෙනවනම් ගෑස් ටැංකිය ඉවර වෙලා තමයි
ඉවර වෙන්න කිට්ටුයි. තේරෙනවද? ඉතින් ගෑස් ටැංකියක් ඉවරද කියලා බලන්නේ පොල්ලලා. පිරිමි ළමයිට මේ අත්දැකීම ඇති පිරිමි ළමයි බයික් පදිනවා නම් බයික් වල පෙට්‍රල් ඉවරද බලන්නේ එහෙම නෙවෙයිද? බයික් පදින්න පුළුවන්ද පිරිමි ළමයිට? උත්තරේ පුළුවන්ද? පුළුවන් අවුලන්න. ආ එතකොට මේ බයික් වල පෙට්‍රල් දිනවද නැද්ද කියලා එහෙම බලන්නේ කොහොමද? පෙට්‍රල් දිනවද කියලා ඇස් වලින් බැලුවට පෙට්‍රල් දාන කටෙන් පේන්නේ නැහැ. හරිද? බලන්න පුළුවන් එකම ක්‍රමය තමයි මොකද? බයිසිකලේ හොල්ලල බලනෝනේ. හොල්ලල බලද්දි ටැංකිය ඇහෙනවා පෙට්‍රල් තියෙනව නම් ඇතුලේ සද්දි. එළවෙන සද්ද ඇහෙනවා. හරිද? අර පොල් ගෙඩියක් හොල්ලනවා වගේ තේරෙනවද? හා. එහෙනම් ඒ විදිය. රයිට්. දැන් අහගන්නකො. ගෑස් ටැංකිය ඇතුලේ තියෙන්නේ මේවනේ. මොනවද? අපි සාමාන්‍ය අපි නේද අපි දිනදා භාවිතයේ මේ ගෑස් කියලා කියන්නේ වායුවක් නේ නේද මේ ගෑස් කියන නම දාලා තියෙනත් ඒකයි මේ වායුවක් තියෙන්නේ දැන් වායුවක් කොල්ලනකොට හෙල්ලෙනවා ඒ කියන්නේ මේ බැලුම් බෝල් එකට බැලුම් පුම් හුලම් පුම් බලා බැලුම් බෝලේ හෙල්ලුවොත් හෙල්ලෙනවා සද්ද එනවාද ඈ කාටරියෙම හෙල්ල තියනවාද බැලුම් බෝල් එකට හුලම් පුම් බලා ඉවරලා බැලුම් බෝල් නැහැ එහෙමනම් මේ ගෑස් කියන ටැංකිය ගෑස් ටැංකියේ තියෙන වායුවක් නම් කොහොමද ඒක හොල්ලනකොට සද්දයක් එන්නේ බැලුම් බෝලෙන් සද්දයක් එන්නේ නැත්නම් ගෑස් සිලින්ඩරෙන් සද්දයක් එන්නේ කොහොමද ගෑස්වල ද්‍රවයක් අන්න රයිට් ඔය නමට ගෑස් ටැංකිය කියලා කිව්වට ඔයාලා ගෑස් එක අරපුවාම හරිද ඕක නිකන් ෂූස් ගාලා සද්දයක් දාගෙන වායුවක් එළියට ආවට හරිද ගෑස් එකක් එළියට ආවට මතක තියාගන්න ඕක ඇතුලේ තියෙන වායුවක් නෙමෙයි මේ වායුව ද්‍රවයක් බවට පත් කරලා වායුව ද්‍රවයක් බවට පත් කරලා ඕක ඇතුලේ තියෙන ද්‍රවයක් මම වෙනත් වචනකින් කියන්නේ ඕක ඇතුලේ තියෙන වතුර වගේ දෙයක් හරිද අපිට පුළුවන් වුණොත් එහෙම ඔය ගෑස් ටැංකිය එකපාරට මූඩි අර ලෙවල් එක බිමට හලන්න ඔය ද්‍රවය මෙහෙම ගලාගෙන යනවා නිකන් වතුර හැලුවා වගේ ගලාගෙන තේනවද එහෙනම් ගෑස් ටැංකිය ඇතුලේ ද්‍රවයක් තියෙන නිසා තමයි ඒක හොල්ලපුවාම හෙල්ලෙනව සද්ද ඇහෙන්නේ. එතකොට ඔයාලා ගෑස් එකේ මූඩිය අරපුවාම මොකද වෙන්නේ? මේ ද්‍රවය මොකක් බවට හැරෙන්නේ? කියන්නේ ගෙදර වායු. වායුවක් බවට හැරෙනවා. ගෙදර උයන්න ලිප පත්තු කරනවා කියලා කියන්නේ ගෑස් එක ඔන් කරනවා. ගෑස් එක ඔන් කරනකොට ලිප හරහා මේ ද්‍රවය වායුවක් බවට පත් වෙලා එළියට එනවා. වායු අබ්බවට පත් වෙලා එළියට එනවා එළියට ඇවිල්ලා ගිනි ගන්නවා තේරෙනවද එහෙම තමයි අපි ගෑස් ටැංකිය භාවිතා කරනවා එහෙනම් දැන් මේ ද්‍රවය භාවිතා කරන්න මොකක් බවටද හැරෙන්නේ වායුව බවට හැරෙන්නේ දැන් කල්පනා කරන්න ගෑස් ටැංකිය හොල්ලලා හොල්ලලා බලනකොට සද්ද අඩුවේගෙන යනවා නම් ද්‍රවය මොකද වෙන්නේ ඉවර වෙනවා ඉවර වෙනවා ද්‍රවය ඉවර වුණාම තවත් හෙල්ලුවා කියලා වැඩක් තියෙනවද නෑ නෑ එහෙනම් ඔන්න ගෑස් ටැංකිය හොල්ලලා බලලා තමයි හරිද ඉවරයිද නැද්ද කියලා දැනගන්න පුළුවන් ඔන්න අද ඉඳන් මැජික් එකක් කරන්න පුළුවන් අම්මටයි තාත්තට නේද නිකන් ඉන්න ගමන් පරිස්සමට ගෑස් ටැංකිය උස්සලා හොල්ලනවා හරිද හොල්ලලා ඉවර වෙලා නිකන් ගෑස් ටැංකියේ සද්දයක් කියෙන්නේ නැත්තම් නිකන් මහා අනාවැකි කරු වගේ කියනවා ඔන්න අම්මේ තව දවස් 3ක් විතර යනකොට ගෑස් එක ඉවර වෙනවා කියලා දැන් කියනවා හරිද කියලා දැන් අම්මත් වෙන කල්පනාවෙන් ඉන්නවා බලද්දි දවස් 3ක් යනකොට හරියටම ගෑස් එක ඉවර වෙනවා නේද එහෙනම් ඔන්න අපේ ළමයා අද ඉඳන් හොඳ අනාවැකි කරුවෙක් කියලා නේද අම්මා දේවාලයක් දාලා දෙන්නත් බැරි කමක් නැහැ gider එහෙනම් පුතේ නේද අනාවැකි ගියහන් ගමට කියලා එහෙම දෙන්න බැරි කමක් නැහැ right ඒ අනාවැකි කියන්නේ ඉගෙනුවේ කවුද මම ඈ අම්මා තමයි කියලා දුන්නේ ගෑස් ටැංකියක් ඉවරයිද කියලා බලන්න කොහොමද හරිද එහෙනම් හොල්ලලා බලලයි ගන්න එකයි තව මම ප්‍රශ්නයක් අහන්න සාමාන්‍ය දෙයක් ඇයි ඔය ගෑස් සිලින්ඩර් යකඩෙන් හදලා නැතනම් බලන්න ඕක හරි බරයි. ඉස් ගෑස් ටැංකිය උස්සලදී පට්ට බරක් තියෙනවා. ඇයි එහෙම බර තියෙන යකඩෙන් හදලා තියෙන්නේ? ගොඩක් කලවට ගෑනු කෙනෙකුට ගෑස් ටැංකිය උස්සන්නත් බෑ. මොකද යකඩෙන් හදන්න හේතුව? හ්ම්? වාන් කියන්නේ ගෑස් ටැංකිය යකඩෙන් හදන්න හේතුව මොකක්ද? දන්නේ දෙක රබර් වලින් වගේම හදලා නැත්තේ ප්ලාස්ටික් වලින් හදලා නැත්තේ යකඩෙන්ම හදන්න හේතුව මොකද ගෑස් ටැංකිය ලෝහ වෙන්න හේතුව හ්ම්
දන්නේ නැද්ද? වායු ප්‍රසාරණය ප්‍රසාරණය ඕ වායුව ප්‍රසාරණය වෙනවා කියන්නේ මෙන්න මේක හේතුව. දැන් ඕක වායුවක් නේ අපි කිව්වනේ. නේද? ඕක වායුවක්. ඔය වායුව අධික පීඩනයකට ලක් කරනවා. තේරෙනවද? තිරපවනවා. තිරපවන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. නේද? සාමාන්‍ය බයිසිකල් වලට හුලම් ගන්න හුලම් බටේ දන්නවනේ වින්කල් වල තියෙන. අන්නේ හුලම් බටේක අපි කරන්නේ නේද? ඒ හුලම් බටේ අරගෙන පාතට ඔබනවනේ. නේද? මේ පාතට ඔබනකොට මොකද වෙන්නේ? හුලම් බටේ ඇතුළේ හිර වෙලා තියෙන වායුව පීඩනයකට ලක් වෙනවා. තෙරපීමකට ලක් වෙනවා. ඉතින් අන්නේ වගේ අපිත් මෙන්න මේ LP වායුව අරගෙන හරිද? LP වායුව කියලා කියන්නේ ඔකට ලික්විඩ් පෙට්‍රෝලියම් කියලා තමයි කියන්නේ. හරිද? LP වායුව අරගෙන ඕක අධික පීඩනයකට වගේ ලක් කරනවා. අධික පීඩනයකට ලක් කරපුවම මේක ද්‍රවයක් බවට පත් වෙනවා. ඒ ද්‍රවය ගෑස් ටැංකිය ඇතුළට පුරවනවා. මතක තියාගන්න ඕක ලෝහ වලින් හදලා තිබ්බේ නැත්තම් ඕක ඇතුලේ තියෙන පීඩනය කොච්චරක්ද කියන්නේ ඕක රබර් වලට එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ. ඕක ප්ලාස්ටික් වලට එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ. ඕක ප්ලාස්ටික් වලින් එහෙම හදලා තිබ්බනම් ප්ලාස්ටික් එක පුපුරනවා. එහෙනම් ඕක ඔරොත්තු දෙන්නේ යකඩ වලටම තමයි. තේරෙනවද? යකඩ වලටම තමයි. එහෙනම් ඒක යකඩෙන් හදලා තියෙන්නේ ඒ අධික පීඩනයට ඔරොත්තු දෙන්න නිසා. පැහැදිලිද? එහෙනම් ඔන්න ගෑස් ටැංකියේ කරලා තියෙන කාරණාව මතක තියාගන්න. වායුව අධික පීඩනයකට ලක් කරපුවාම ඒ වායුවපත් වෙනවා ද්‍රවයක් බවට. වායුව අධික පීඩනයකට ලක් කරපුවාම වායුවපත් වෙනවා ද්‍රවයක් බවට. රයිට්. දැන් පහුගිය කාලේ කතා වුණා ඉන්දියාවෙ හිම කොරෝනා හින්දා ගොඩක් අය මැරුණේ මොකක්ද හේතුව? ඔක්සිජන් නැතුව. ඔක්සිජන් නැතුව. දැකලා තියෙනවද හොස්පිටල් එකේ ඔක්සිජන් ටැංකිය? විම්ති නම් අනිවාර්යෙන් දැකලා ඇති. අම්මා ඉන්න හින්දා. ඔව්. දැකලා තියෙනවනේ. දැකලා නැති ළමයි කොහෙන්ද හොස්පිටල් එකට ගිය වෙලාවක ඔයාලා දැකලා ඇති හොස්පිටල් එකේ වැඩ කරන අය ට්‍රොලි වල වගේ ට්‍රොලියක් කියලා කියන්නේ මේ ලිඩ්ඩු අදින එකක්ම නෙමෙයි. සාමාන්‍යයෙන් රෝද හයි කරලා නේද බඩු පටවගෙන යන තියෙන්නේ සුපර්මාකට් වල එහෙම. අන්න ඒ වගේ ට්‍රොලියක හරිද මෙන්න මේ වගේ ටිකක් උසට. හරිද? ඒකත් යකඩ වලින් හදපු ඔන්න ඔය හැඩේ තියෙන. සාමාන්‍යයෙන් මෝල් ගහකට වඩා ටිකක් මහතයි. හරිද? මෝල් ගහකට වඩා ටිකක් මහතයි. මෝල් ගහක් විතර උසයි. හරිද? ඔන්න ඔය තරම් ප්‍රමාණය. හරිද? ලෝහ සිලින්ඩර් array යනවා දැකලා ඇති. මෙන්න මේවා හරිද? ඔක්සිජන් වායුව. දැන් අපි ඔක්සිජන් වායුව කියලා කිව්වට ඇත්තටම මොකද ඇතුලේ තියෙන ඔක්සිජන් වායුව? ඔක ඇතුලේ තියෙන ඔක්සිජන් වායුවද? නෑ. ඕක ඇතුළේ තියෙන්නේ මේ විදිහම තමයි. ඔක්සිජන් වලට අධික පීඩනයක් දීලා ඔක්සිජන් වායුව ද්‍රවයක් කරනවා. ද්‍රවයක් කරලා ඉවරලා මේක හිර කරනවා. මේකත් මතක තියාගන්න. හරිද? ලෝහ වලින් තමයි හදලා තියෙන්නේ. ඕක ඇතුළේ තියෙන්නේ ඔක්සිජන් ද්‍රවේ. ඕනනම් හොල්ලලා බලපුවම ඕකෙත් සද්ද ඇහෙනවා. තේරුණාද? ඉතින් ඕක හොල්ලලා බලලා ඕක ඉවරද නැද්ද කියලා හැම බලාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය දෙක අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන දේවල්. මේ ඔක්සිජන් ටැංකිය දැකලා නැත්තම් මම කෙනෙකුට කියන්නම් තවත් ඕක බලන්න පුළුවන් තැනක් ඕක මේ කිමිෂල් වල වුණත් වෙන තැනක් පුළුවන් නම් ගිහිල්ලා බලන්න. ඔයාලා අහලා තියෙනවද මේ ඔයාලා දැක් අහලා තියෙනව වෙන්න පුළ දැකලා තියෙනව වෙන්න ඇති සමහරක් විතර. වෙල්ඩින් කරනවා දැකලා තියෙනවද? වෙල්ඩින් කරනවා කියපම සමහරු දන්නේ. හරිද? මොකද ඔයාලා කියන්නේ වෙල්ඩින් කරනවා කියලා. වෙල්ඩින් නෙමෙයි නියම වචනේ ඈ. වෙල්ඩින් කරනවා. විභාගෙට උනත් ලියද්දි ලියන්න ඕනේ වෙල්ඩින් කියලා නෙමෙයි වෙල්ඩි. දැකලා තියෙනවද? පාස් කරනවා කියලත් කියන්නේ දැකලා නැද්ද? සාමාන්‍ය ජීවිතේදී මේව දැකලා නැද්ද? දැකලා තියෙනවද? දැකලා තියෙනවා. රයිට්. ඔයාලා බොහෝ අය දැකලා තියෙන්නේ මේ වෙල්ඩින් කරනකොට ලොකු වර එලියක් විහිදෝන එක නේද? ඔව්. හරි. එහෙම නැතුව ඔයගොල්ලෝ දැකලා තියෙනවද වෙල්ඩින් කරනවා ගින්දර පාවිච්චි කරලා? ඒ වෙල්ඩින් කූරාග මෙහෙම ගිටිපන්ද මේ වගේ ගිනි දැල්ලක් පත් වෙනවා. නිතරම ගිනි දැල්ල පත් වෙලා තියෙනවා. හරිද? තේරුණාද? ගෑස් කටර එකද? ගෑස් කටර එක නෙමෙයි. කටර කරන්නත් ගන්නවා. ඒකත් ගන්නවා. හරිද? ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරනවා මමත් දැකලා තියෙන්නේ කොහෙන්ද නේද? වාහන ගෑරේජ් වල. වාහන ගෑරේජ් වල අහලා තියෙනවද ටින්කරින් කරනවා කියන්නේ? ඔව්. වාහන ගෑරේජ් වල ටින්කරින් කරනවා කියලා කියන්නේ වාහනයේක පිටත පවතින තහඩුව දිරලා තිබ්බොත් ඒ තහඩුව මොකද කරන්නේ? කපලා අයින් කරනවා. අයින්. දැකලා තියෙන මලකඩ කාලා දිරනවා. ඔය වීල් වල එහෙම තට්ටු දිරනවායි කියලා කියන්නේ. අන්න ඒ තහඩුව අයින් කරලා ඒකට සම්බන්ධ කරනවා අලුත් තහඩුවක්.
ඒ අලුත් සම්බන්ධ කරන තහඩුව පාස් ගන්නේ ඕකේ. තේනවද? ඉතින් ඕකේ ඔක අඳුර ගන්න පුළුවන් ඔකට බට දෙකක් එහෙම එනවා. හරිද? ওই බට දෙකක් ඇවිල්ලා මෙහෙම එක තැනකදී එකතු වෙලා තමයි අර මේ කූර වගේකට යන්නේ ඉතින්. හරිද? ඔහොම කූර වගේකට ගිහිල්ලා ඉතින් ඔතින් මෙතනින් තමයි ගිනි තියන්නේ. අලු ගින්දර පත්තු කරන්නේ. ඔය ගින්දරට රත් වෙලා තමයි මේව වෙන්නේ. හරිද? ඕකේ එක බටයකින් එන දේ ගැන අපි ඉගෙන ගමු 14 මිනිත්තු. දැනට මතක තියාගන්න එක බටයකින් ඇසිටලින්ද? ඔව් ඇසිටලින් අන්න හරි. හරිද? ඔකට කියන්නේ ඔක්සි ඇසිටලින් දැල්ල කියලා තමයි. හරිද? ඇසිටලින් කියලා කියන්නේ ඔය ගේනවා කාබයිඩ් ගේනවා කියලා ගෙනල්ලා හදනවා ඉතින් මේවයි දන්න කට්ටිය දන්නවා. හරිද? මේක එක බටයකින් එන්නේ මේ වගේ ඔක්සිජන් එකට සම්බන්ධ කරපු බටයකින් තමයි එන්නේ. එතකොට මේ ඔක්සිජන් එක ඔක්සි ඇසිටලින් දැල්ල හදන්නත් පාවිච්චි කරනවා. ලෙඩ් උන්ට සුවසන පහසුතාව තිබ්බොත් ඒ ලෙඩ් උන්ට ඔක්සිජන් දෙන්නත් භාවිතා කරනවා. එතනද ඔන්න ඔය වගේ තැනකින් බලා ගන්නත් පුළුවන්. කෙනෙකුට හොස්පිටල් එකකින් ඔක බලන්න බැයි නම්. හරිද? මම නිකමට කියන්නේ ඔය ගැරේජ් එකට වගේ ගියොත් එහෙම නිකන් හරිද ගම්හි තමන් ගොඩ ගැරේජ් එකක් තියෙනවා නම් අඳුරන කෙනෙක් නම් පොඩ්ඩක් ඒක වෙල්ඩින් කරනවා දැකලා තියෙනවා නම් පොඩ්ඩක් ඒ බට දෙක කෙරවල වෙන තැන බලන්න. කෙරවල වෙන තැන ගියාම එක කෙරවලක තියෙන්නේ මේ වගේ ඔක්සිජන් මේවා එකක්. හැබැයි අර ලොකු එලියක් තියෙන එක ඒක නෙමෙයි ඈ. ලොකු එලියක් තියෙන එක කරන්න ඕවා නෙමෙයි. ඒක කරන්නේ කරන්ට් එකේ. මේකට කරන්ට් එක අවශ්‍ය නැහැ මේ වෙල්ඩින් වල. හා. එහෙනම් දැන් දන්නවා අපි මේ වගේ දේවල් සාමාන්‍ය ජීවිතයේ යෙදিলা තියෙනවා. හරිද? අපි එහෙනම් ඒක ගැන තමයි අද කතා කරන්න සහ මේ තමයි ඔයාලගේ පාඩමේ අවසාන මාතෘකාව. හරිද? right. මොකද්ද මේ වායුවක් ද්‍රවයක් බවට පත් කරන එක. එහෙනම් වායුවක් ද්‍රවයක් බවට පත් කරන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? මොකද්ද යොදන්න ඕනේ? අධික පීඩනයක් යොදන්න ඕනේ. පොඩ්ඩක් බෑ. හරිද? අධික පීඩනයක් යොදන්න ඕනේ හින්දා තමයි මේ විදිහට කරපු දේවල් යකඩ ඇසුරුම් වල දාලා තියෙනවා කියලා කියන්නේ. ඒ වහුරලා තියෙන්නේ, ගබඩා කරලා තියෙන්නේ යකඩ නැත්නම් ලෝහ භාජන භාවිත කරලා. තේරුණාද? ආ, ලියන්න එහෙනම් මෙන්න මේක. මෙන්න මේ ඡේදෙම ලියන්නකො. ලියල ඉවරනම් කියන්නේ
ලියලා ඉවර නම් කියන්නේ හරි සර් අනිත් අය සාමනේස කල්ලියන ලියලා ඉවර නම් කියන්නේ मेलेस लबागन्ना द्रव कार्बन डाइऑक्साइड शीतकारकयक् लेसद මෙලෙස ලබා ගන්නා ද්‍රව කාබන් ඩයොක්සයිඩ් ශීතකාරකයක් ලෙසද
එය තවදුරටත් සිසිල් කර ඝන තත්වයට පත් වූ විට එය තවදුරටත් සිසිල් කර ඝන තත්වයට පත් වූ විට ඒ තවදුරටත් සිසිල් කර ඝන තත්වයට පත් වූ විට කාබන් ඩයොක්සයිඩ් ඝනය වියලි අයිස් ලෙස හඳුන්වයි. කාබන් ඩයොක්සයිඩ් ඝනය වියලි අයිස් ලෙස හඳුන්වයි. වියලි අයිස් ලෙස හඳුන්වයි. කෘතිම වැසි ඇති කිරීමට මෙය භාවිතා කරයි. කෘතිම වැසි ඇති කිරීමට මෙය භාවිතා කරයි. විනෝද ජනක කටයුතු වලදී කෘතිම දුම නිර්මාණය කිරීමට භාවිතා කරයි. හරි. වෙඩින් වලට එහෙම ගිහිල්ලා ඩීජේ පාටියකට එහෙම ගිහිල්ලා නැද්ද? ඩීජේ එකක් එහෙම තිබිලා නැද්ද වෙඩින් එකට තමන්ගේ වෙඩින් එක? එහෙනම් වෙඩින් වලට ගිහිල්ලා නැද්ද ඔයාලා? ඈ? විමුක්ති තියෙනවා. ආ තියෙනවා ඒකනේ. එහෙනම් විමුක්ති හොඳට ඉගෙනගෙන ඉවරලා විමුක්ති මැරි කරන දවසට ඩීජේ එකක් දාන්න බෑ. එදාට මම මේ පාඩම උගන්වන්නම්. හරි. ඔයාලා දැකලා ඇති ඩීජේ වගේ පාටිස් වල සමහර වෙලාවට මේ එක පාට එකක් දුමක් ඇති කරනවානේ. ඩාන්ස් කරන අය අතරින් එහෙම නැත්නම් සින්දුවේ යම් අවස්ථාවලදී કૃતિમો දුමක් ඇති කරනවා දැකලා නැද්ද ඔයාලා? ඔය ලයිට් එලි වලට එහෙම මේ දුම වැටෙනවා ලස්සනයි නිකන් අමුතු ගතියක් එනවානේ. අන්න ඒ වගේ හරිද ඔය ස්ටේජ් වල ගොඩාක් ඔය වැඩේ කරනවා. හරිද? ඉතින් මේ අන්නේ કૃતિમો දුම හදන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ ඩ්‍රයි අයිස් කියන එක. නැතනම් කාබන් ඩයොක්සයිඩ් එක. ඕක කොහොමද තියෙන්නේ? අධික පීඩනයකට යොමු කරලා කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය හදා ගන්නවා. අධික පීඩනයකට ලක් කරලා කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය හදා ගන්නවා. ඒ ද්‍රවය හදාගත්තාම ඒක අපි පාවිච්චි කරන ශීතකාරක ද්‍රව්‍යයක් විදිහට. ඔයාලා දැන් දන්නව නේද මේ මෑතකදී මේ දැන් දැනටත් මේ කොරෝනා වලට එන්නත් ගේනවා. දැකලා තියෙනවද? TV එකෙන් පේනවා දැකලා නේද කොරෝනා වලට එන්නත් අරන් යනවා පිටරට වගේ. නැගලා. ඔයාලට පේනවා නේද ඒක විශේෂ ප්ලේන් එකක එනවා. ඇවිල්ලා ඉවරලා නිකන් ලොකු පෙට්ටියක් විදිහට ඒක ප්ලේන් එකෙන් බානවා ඔයාලා දැකලා නේද? නැගලා. ඒ බාපු ගමම්ම ඒක පටවන්නේ මොකේද? ඒ වහතර පේනවා ප්‍රවෘත්ති වලටෙන් පේනවා. මොකේකටද පටවන්නේ? ලොරි එකට. මතක තියාගන්න. ඒක නිකන් SMC බඩු අදින ලොරියක් නෙමෙයි. මොකක්ද? ඩිවිෂර් එකක්. අන්න රයිට්. ඔයාලට කියන්නේ ෆීසර් ට්‍රක් කියලා. අද ෆීසර් ට්‍රක් කියලා කියන්නේ ඒක ඇතුලේ ශීතකරණයක් තියෙනවා. ලොරිය තුල ශීතකරණයක් තියෙනවා. දැනටත් ඔයාලා දැකලා ඇති ඔය කඩවල් වලට එහෙම යෝගට් ගේන දැන් ඔය යෝගට් අරන් ඉන්නේ කඩවල් වලට දාන්න නේද? ඒවා අරන් ඉනකොට එතකොට කිරි හට්ටි ඒ වගේ දේවල් අරන් ඉන්නේ ෆීසර් ට්‍රක් එක. ඒක ෆීසර් ට්‍රක් එකක්ද කියලා බලා ගන්න පුළුවන් අපිට පැහැදිලිවම ට්‍රක් එක පිටිපස්සේ තියෙන සම්පූර්ණ සීල් කරපු පෙට්ටියක්. ලෝහ පෙට්ටියක්.
අනිත් එක තමයි මතක තියාගන්න ෆීසර් ට්‍රක් එක එන්ජින් එක කවදාවත් ඕෆ් කරන්නේ නැහැ. ඒ කියන්නේ උදේ අපි හිතමු ඒව යෝගට් හරි කිරි කට්ටි හරි අරන් යන්න ඔන් කරයි කියලා. එන්ජින් එක ස්ටාර්ට් කරා කියලා හිතන්න. ආයි කඩේකට ගිහින් බඩු බාන්න කෑම කනකම් එහෙම කියලා හැම කවදාවත් ෆීසර් ට්‍රක් එක ඕෆ් කරන්නේ නැහැ. එතනද ඒක එන්ජින් එක හැම වෙලාවෙම වැඩ කරනවා. එතන හා එන අන්නේ වගේ ඒ කොරෝනා ඉන්නත් අරන් යන්නේ ෆීසර් ට්‍රක් වල. හරිද? ඒ කියන්නේ සීතල කරපු ට්‍රක් වල. मतक उष्णत्वीतकारक्रव्यवतीन මේ කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය වගේ දේවල්. ඔකට කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය නෙමෙයි සමහරක් වෙලාවට නයිට්‍රජන් ද්‍රවයත් භාවිත කරනවා. ඒවා ඉස්සරහට ගියාම අපිට තව ඉගෙන ගන්න තියෙනවා. 14 වෙනි එකේට වගේ ආපුවම. හරිද? එහෙනම් මේ කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය අපි භාවිත කරනවා ශීතකාරක ද්‍රවයක් විදිහට. ඔය ද්‍රවය තවදුරටත් සීතල කරනවා. ඔය ද්‍රවය තවදුරටත් සීතල කරොත් ඕක ඝන තත්වයට පත් වෙනවා. දැන් හැමෝම අයිස් කැට දැකලා තියෙනව නේද? අයිස් කැට අතිනුත් අල්ලලා තියෙනව නේද? ඔන්න ඔය අයිස් කැටේ වගේම තමයි මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක ඝන තත්වයට පත් කරපුවා. මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක ඝන තත්වයට පත් කරපුවාම ඔන්න ඔය අයිස් කැටේ වගේ තමයි. හරිද? එකම වෙනසයි තියෙන්නේ අයිස් කැටේ වතුර පෙරෙනවා දැකලා තියෙනවා. අයිස් කැටයක් අල්ලපුවාම අතෙත් එක්කලා වතුර ගෑවෙනවා. අයිස් කැටින් වතුර බින්දු පෙරෙනවා. එහෙම දැකලා තියෙනවා. මතක තියාගන්න මේ කාබන් ඩයොක්සයිඩ් ඝනය හරිද මෙහෙම අල්ලපුවාම පෙනුමට අයිස් කැටේ තමයි හැබැයි වතුර පෙරෙන්නේ නැහැ එහෙමද වතුර වගේ පෙරෙන්නේ නැහැ කෙලින්ම වායුවක් තමයි නිපදවන්නේ තේරෙනවද ඒ කියන්නේ මෙහෙම ඝනය කැටේ අතේ තියෙනවා එකපාරට ඉතින් වායුව විහිදෙනවා හරියට දුම් විහිදෙනවා වගේ විහිදගෙන යනවා තේරුණාද අන්න ඒකට කියනවා මොකක් කියලාද වියලි අයිස් කියලා කියනවා වියලි අයිස් කියලා කියන්නේ ඒක අයිස් කැටේ වගේ තමයි ඒ තුල ජලය නෑනේ ජලය නැතුව නිකන් අයිස් කැටේ වගේ පවතින ඉඳන් කියනවා මොකක්ද කියලාද වියලි අයිස් කියලා කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ඩ්‍රයි අයිස් කියලා හරිද මම මොනවද වියලි අයිස් වල ප්‍රයෝජනෙ දුන්නේ නෝට් එක අවබෝධයෙන් කියුවා නම් වියලි අයිස් වල ප්‍රයෝජනෙ මොකද්ද මම අන්තිම කියවපු නෝට් එක කියවන්න බලන්න කියන්නේ මොකද වීලි අයිස් වල ප්‍රයෝජනේ මොනවද වීලි අයිස් වල ප්‍රයෝජනේ නෝට් එකට දුන්නේ නැද්ද බලන්න ශීතකාරක ද්‍රව්‍යයක් විදිහට භාවිත කරනවා කිව්වොත් මොකද ඊගාව ප්‍රයෝජනේ ඇහෙන්නේ එයා හයියෙන් කතා කරනවා चूटिकाले වැස්ස වහිනවා කියලා කියන්නේ දෙයියු දිව්‍ය ලෝකේ ඉඳන් කෑම කාලේ වල අත හොදනකොට වැස්ස වැටෙනවා. අපිත් ඉතින් එහෙමයි කියලා හිතාන ඉතින්. මේ හා මේ කෘතිම වැසි ඇති කරනවා කියලා කියන්නේ අපිට ඕන වෙලාවට වැස්ස වස්සන්න පුළුවන්. තේරෙනවද? දැන් විශේෂයෙන්ම ওই වැඩේ කරනවා හිතන්න මහා පරිමාණයේ ලැබු ගිනි ඇවිලිලා යනවා. මොනවාද විමුක්ති? විමුක්ති. ලැබු ගිනි. ආ ලැබු ගිනි නෙමෙයි ඈ. ඒ ලැබු ගිනි ප්‍රේම සම්බන්ධතාවලට හදන්නේ. මේ කැලෑ මහා පරිමාණයෙන් ගිනි අරන් යන එකට කියන්නේ ලැබු ගිනි. ඔන්න ඔය ලැබු ගිනි හැම ඇති වෙන අවස්ථාවල් වල හරිද ප්ලේන් වලින් ගිහිල්ලා මොකද කරන්නේ වලාකුළු තියෙන හරියේදී මේ වියලි අයිස් විසි කරනවා ප්ලේන් වලින් හෙලිකොප්ටර්ස් වලින් ගිහිල්ලා මේ වලාකුළු තියෙන හරියට වියලි අයිස් විසි කරනවා උඩ අහසේදී එතකොට මොකද වෙන්නේ වලාකුළු වල තියෙන ජලය ඝනීභවනය වෙලා වැස්ස ඇති වෙනවා ඔයාලා දන්නවද අරාබි රටවල් වල එහෙම වහින්නේ නෑනේ වැස්ස හරීම අඩුයි අරාබි රටවල් වල වැස්ස වුණා වුණාම ওই විදිහට තමයි වස්සන්නේ. ඒ කියන්නේ යාලා ඕනේ වෙලාවට තමයි වස්ස ගන්න. හරිද? වීලි අයිස් අරන් ගිහලා විසික් කරනවා. එතකොට මේ වැස්ස ඇති වෙනවා. ඔයාලා මතක නම් පහුගිය කාලේ. ඊට අවුරුදු 2 3 කට පෙර මට මතකයි. ඔය ලංකාවෙත් ওই වගේ තර්ජනයක් තිබ්බා. හරිද? එතකොට අර යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ
ඒකෙන් 2020 විතර කලින් හරිද මේ ඔයාලට මතක ඇති මේ අර විදුලි බලාගාරවල කරන්ට් කපපු කාලේ මතක නා හරිද ඒතකොට මම හිතනවා ඔයාලා 10 පන්ති විතර වගේ ඉන්නදී නේද 10 නම් මේ පන්ති වල වගේ හරිද විදුලි බලාගාරවල කරන්ට් කපපු කාලේ ලංකාවට වැසි අඩු ඒ කාලේ මට මතකයි ඔය විදුලි බලාගාරවල කිට්ටුවේ තියෙන ජලාශවල ඒ ආශ්‍රිතව කෘතිම වැසි ඇති කරන්න උත්සාහ කරා නේද කෘතිම වැසි ඇති කළා ඒ කියන්නේ වැස් වස්සවල ඉවරලා ඒ ජලාශ ටික පුරව ගන්න. ඒක අපිට කරන්ට් එක ගන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න හයි. තුන්වෙනි එක තමයි ප්‍රයෝජනෙයි මොකද්ද? විනෝද කටයුතු වලදී මොනවද ඇති කරන්නද? දුම නිර්මාණය. කෘතිම දුම නිර්මාණය කරන්න. නේද දැකලා ඇති නේද කෘතිම දුම හොව හදනවා ගොඩක් තැන්වල ඔය හොල්මන් කතා වලට දුම ඕන වෙනවා. නේද ටෙලි නාට්‍ය වලට අව සමහර තැන් වලට දුම භාවිතා කරනවා. නේද ඒ වගේ යම් යම් තැන් වලදී කෘතිම දුම හදන්න ඕක පාවිච්චි කරනවා. මොකද කෘතිම දුම හදන්න මේ ගිනි ගොඩවල් පාවිච්චි කරන්නේ නැහැ. කෘතිම දුම හදන්න ගිනි ගොඩවල් පාවිච්චි කරපුවම ඉන්න නළු නිලියට උස්ම ගන්න බෑනේ. එතකොට කිඹුහුන් යනවා නමන ඒ වගේ නොයෙක් ගැටලු තියෙනවා නේ. දැන් DJ පාටි එක නේද? හොඳට අරක්කු හැම් බීලා ඩාන්ස් කරන මිනිස්සු ඉස්සරහා ගිනි ගොඩක් ගහමුත් දෙන්නේ. දැන් ගුටික් කන්න වෙනවා. අන්නේ හින්දා ඒ වගේ අයට ෆන් එකක් දෙන්න හින්දා ඒ අවශ්‍ය කෘතිම දුම නිර්මාණය කරන්නේ මේ වියලි අයිස් යොදාගෙන රයිට් අප් බලමු ඕක කරන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍ය උෂ්ණත්වයේ යටතේදී කාබන් ඩයොක්සයිඩ් ද්‍රවයක් කරන්න බෑ. හරිද? ඒකට සීතල අඩු කරන්න ඕන. හරිද? එහෙමනම් එහෙම සීතල අඩු කරගෙන ගියනම් මෙන්න මෙතන අගයක් තියෙනවා හොඳට බලන්න. 36.98. මම ඔක 36.98 කියනද 31 කියලා නෑ නිකමට ගන්න මෙතන පාඩුව පැහැදිලි කරන්න නිසා. හොඳට මතක තියාගන්න සෙල්සියස් අංශක 31ට වඩා උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වවල කවදාවත් කාබන් ඩයොක්සයිඩ් ද්‍රවයක් විදිහට පවතින්නේ නැහැ. හරිද? අපි උදාහරණයක් හැටියට ගමු සෙල්සියස් අංශක 31යි. සෙල්සියස් අංශක 31ක් අපි ලංකාවේ තියෙන්න පුළුවන් නේද? ලංකාව කියලා රටක් ගමු. ලංකාවේ සාමාන්‍යයෙන් 31ක් විතර වගේ වෙනවා. හරිද? 31කට වඩා වැඩි වෙනවා අපි කියමු අරාබියේ කියලා. හරිද? එතකොට අරාබිය වගේ රටක සෙල්සියස් අංශක 31කට වඩා උෂ්ණත්වය වැඩි නම් හරිද කොච්චර අධික පීඩනයක් යෙදුවත් කොච්චර පීඩනයක් යෙදුවත් අපිට කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය ලබා ගන්න බැහැ. තේරෙනවද? හැබැයි කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය ලබා ගන්න පුළුවන් සෙල්සියස් අංශක 31කට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන රටවල් එංගලන්තය සීතල රටවල්නේ නේද ඇමරිකාව ජපානය අන්න ඒ වගේ සීතල රටවල් තුල ඒ කියන්නේ සෙල්සියස් අංශක 31කට වඩා අඩු රටවල් නම් ඒ රටවල් වල හරිද පීඩනය විතරක් ප්‍රයෝගී කරගන්නේ හරිද පීඩනයක් විතරක්ම යොදලා ද්‍රව කාබන් ඩයොක්සයිඩ් හදන්න පුළුවන් හරිද මෙන්න මෙවැනි රටවල් වල පීඩනය විතරක් ප්‍රයෝගී කරගෙන ද්‍රව කාබන් ඩයොක්සයිඩ් හදන්න බෑ ඒ කියන්නේ යාල 30කට වඩා වැඩි නිසා ඉතින් මෙන්න මේ වගේ පීඩනය පමණක් ප්‍රයෝගී කරගෙන යම්කිසි වායුවක් ද්‍රව තත්වයට පත් කරන්න පුළුවන් උෂ්ණත්වයට අපි කියනවා මොකක් කියලාද? අවදි උෂ්ණත්වය කියලා. මොකක්ද අවදි උෂ්ණත්වය කියලා කියන්නේ? පීඩනය පමණක්ම ප්‍රයෝගී කරගන්න. ඒ කියන්නේ පීඩනය යොදලා යොදලා පීඩනය වැඩි කරලා කරලා හරිද? මේක ලොකු තෙරපීමකට ලක් කරලා පීඩනය පමණක්ම යොදලා වායුවක් ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන් උෂ්ණත්වයට අපි කියනවා එම වායුවේ අවදි පීඩනය කියලා. එතකොට කාබන් ඩයොක්සයිඩ් වල අවදි පීඩනය සෝරි අවදි උෂ්ණත්වය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල අවදි උෂ්ණත්වය වෙන්නේ කීයද? සෙල්සියස් අංශක 36.98. පැහැදිලිද? ඒක මම අර පැහැදිලි කරන දේසියට ඔයාලට 31යි කියලා ගත්තා. එහෙනම් සෙල්සියස් අංශක 31කට වඩා වැඩි රටවල් වල කවදාවත් පීඩනය විතරක් යොදලා පුළුවන්ද කාබන් ඩයොක්සයිඩ් ඝන කරන්න සෝරි ද්‍රව කරන්න? පුළුවන්ද? බැ. එහෙනම් අහගන්න. එම උෂ්ණත්වයට අදාළ දෙන්න ඕන පීඩනයට කියනවා මොකක් කියලා? අවදි පීඩනය. අවදි පීඩනය. අහගන්න. හරිද? අපි හිතමු ලංකාව. ලංකාවේ ATM 73ක් දුන්නොත්. හරිද? ලංකාවේ ATM 73ක් දුන්නොත්. ATM 73ක් කියලා කියන්නේ දැන් ඔයාලා ලක් වෙලා ඉන්න පීඩනය. හරිද? ඔයාලා ලක් වෙලා ඉන්න පීඩනය වගේ 73 ගුණයක්. හරිද ඔයාලා ලක් වෙලා ඉන්නේ ATM එකකට හරිද ඒක 73 ගුණයකින් වැඩි කරමු ඒක 73 ගුණයකින් වැඩි කරොත් අන්න කාබන් ඩයොක්සයිඩ් වායුව මතක තියාගන්න අපිට පුළුවන් ලංකාවේදී
ද්‍රවයක් බවට පත් කරන්න. ඇයි ලංකාවේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 31යි. ඒ 31ට අදාළව අපිට පුළුවන් 73ක පීඩනයක් දුන්නොත් කාබන් ඩයොක්සයිඩ් ද්‍රවය ලබා ගන්න. රයිට්. දැන් මෙහෙමයි තියෙන්නේ. 31යි කියලා කියන්නේ ඔය ආපනේ ත්‍රිකුණාමලේ ඒ වගේ ටිකක් අර මන්නාර වගේ නිකන් සැරපලාත්. කුරුණෑගල වගේ ගත්තාම කුරුණෑගල සාමාන්‍ය උෂ්ණත්වයේ 25ක් 26ක් විතර වගේ නේද? නේද? අපි කුරුණෑගල ඔය වැඩේ කරන්න යනවා නම් මතක තියාගන්න 73ක් ඕනේ නැහැ. සමහරක් විතර අපිට 60ක් විතරක් ඇති. වයි ගෝලී පින්නේ වගේ 60 ගුණයක් විතර වගේ දුන්න ගමන් මේක ද්‍රවයක් බවට පත් වෙනවා. නුවරඑළිය 15යි නම් උෂ්ණත්වය හරිද? අපිට මේක 60 ගුණයක් ඕනේ නැහැ. මේක 40 ගුණයක් විතර වගේ දුන්න ගමන් ද්‍රවයක් බවට පත් වෙනවා. එහෙනම් මේ වායුවක් ද්‍රවයක් කිරීමට කාරණා දෙකක් බලපානවා. මොකද්ද? මොකද්ද කාරණා දෙක? උෂ්ණත්වය පීඩනය. එකක් උෂ්ණත්වය අනික පීඩනය. තේරුණාද? පීඩනය පමණක්ම යොදවලා ද්‍රවයක් කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වයට කියනවා අවදි උෂ්ණත්වය කියලා. හරිද? ඒ අවදි උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වවලදී කවදාවත් පීඩනය යොදලා ද්‍රව හයිඩ්‍රජන් සෝරි ද්‍රවය ලබා ගන්න බෑ. හරිද? එම අවදි උෂ්ණත්වයට අදාළ දෙන්න ඕන පීඩනයට අපි කියනවා මොකක් කියලාද? අවදි පීඩනය කියලා. එතනද? එතකොට රස මේ කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වලට අදාළව අවදි පීඩනය වෙන්නේ 73 ATM. පැහැදිලිද? එනම් ඔන්න ඔතනින් පාඩම අවසන් වෙනවා. හරිද? රයිට්. අපි එහෙනම් රයිට්. අර ටියුට් එකේ ගණන් හදන්න තියෙන ඒවා හදමු. දැන් ගණන් හදලත් ඇතිනේ. ඒ වගේ උත්තර එහෙම බලමු මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා ඔයාලට. හරි හදපු අය ඉන්නවා නම් උත්තර සාකච්ඡා කරගෙන යම් මේ මට තියෙන කීවෙනි ගාණින් ගන්නද කියලා දෙන්න තියෙන්නේ ගිය සතියේ මේක කරා ඔය ප්‍රශ්නෙට උත්තර ලිව්වනේ මට පොඩ්ඩක් කියනවද කොතනින්දන්ද අපිට කියලා දෙන්න තියෙන්නේ කියලා එහෙම නැතු ඔයාලා හදන්න උත්සාහ කරපු ගණන් වල අමාරු දේවල් හරි තියෙනවා නම් ඕනනම් ඒක හරි හදන්න ඔතනින්දන්ද මට කරගෙන යන්න තියෙන කියලා කියන්න. විමුක්ති දැන් ගණන් හැදුවා කිව්ව නේද කො? අර දවස්වල ගණන් හදා හදා හා හිටි. ඔව් හැදුවා වුණා. අහගන්නේම ගානක් නැද්ද මොකක් කරේ? හැම එකම තනින් හදන්න පුළුවන් වුණාද? බෑ සමහරව හදන්න බැරි වුණාද? දන්නේ නැතුවද වෙලාවක් නැතුවද? නෑ සමහරව දන්නේ නැතුව හදන්න බැරුව තිබ්බා. ආ අනේ දන්නේ නැතුව හදන්න බැරි චිව කියන්න. ආ හරි අපි තව විභාග ගන්න තියෙන වෙන එක කරමු වෙන මේක ගන්න හැමෝටම තිරේ තමයි බලන්න වෙන්නේ මොකද ගණන් මේක පේනවද බලන්න හරි ඔය දෙවෙනි ගාන කරමු ඈ බලන්න වායු අණුවක ස්කන්ධයේ සිම්බල් A මෙහි සාපේක්ෂ අණුක ස්කන්ධයේ W මෙම වායුවේ X අණු එමෙන්නම් Y මවුල ප්‍රමාණයක්
ජීනම් පරිමාවක් ඇති බඳුනක් තුළ ටීනම් උෂ්ණත්වයකදී පවතී. මෙම ටීනම් උෂ්ණත්වයේ වායු අණුවල මධ්‍යන වේගය B වන අතර වර්ග මධ්‍යන මූල වේගය D වේ. වායු අණු අතර අන්තර් බල නොමැත. වායු අණුවල පරිමාවන් නොගෙනී සිටි බව සැලකිය හැකියි. ඊට සඳහන් ඡේදයේ ඇති සංකේත සමහරක් හෝ සියල්ල භාවිතා කරමින් බඳුනේ අඩංගු වායු සම්බන්ධයෙන් පහත දෑ සඳහන් දෑ ලියා දක්වන්න. ඔප්පු කිරීම අනවශ්‍යයි. ඔන්න ඔප්පු කිරීම අනවශ්‍යයි කියන්නේ හදලා පෙන්වන්න ඕනේ. තියෙන වායු සමීකරණ වලට ගැළපෙන සංකේත ටික ආදේශ කරන්නයි තියෙන්නේ. සංකේත ආදේශ කිරීමක් තමයි තියෙන්නේ. බලන්න ওই ටික කියවලා හිතලා බලන්න මෙන්න මේකට මොන සමීකරණද අපි දැන් මෙතෙක් උදාගත්ත සමීකරණ වලින් මොන සමීකරණද ගැලපෙන්නේ යොදන්න පීඩනේ හොයන්න නේද අපි නිකමට මතක් කරොත් පීඩනේ තියෙනවා බොයිල් නියමයේ තියෙනවා බොයිල් නේද චාල්ස් එකේ නම් නැහැ හරිද අවගාඩ්‍රෝ නියමෙත් නැහැ අවස්ථා වායු සමීකරණේ තියෙනවා නේද පරිපූර්ණ වායු එකේ තියෙනවා නේද තව අපි ඉගෙන ගත්තා මොකද්ද ඩෝල්ටන්ගේ ආංශික පීඩන එකේ තියෙනවා නේද දැන් අද ඉගෙන ගත්තා වැන්ඩර්වාල් සමීකරණේ ඒකෙන් නම් ඉතින් ගණන් ගන්නේ නැහැ කීවා එහෙනම් ඒක අතාරිනකෝ රයිට් මෙන්න තියෙනවා පීඩනයේ යෙදෙන සමීකරණ හතරක් ඕකෙන් මොන එක අපි භාවිතා කරමුද පීඩනය හොයන්න PV සමාන NRT දාලා හදන්න පුළුවන් නේද? PV සමානයි NRT දාලා හදන්න පුළුවන්. ගැටලුව එන එකම තැන තමයි R. ඔව්. R නැත. R කියන්නේ මොකද්ද? සරත්ත්ව වායු. සරත්ත්ව වායු නියතය නැත. ඒක නිසා ඒක සුදුසු නැහැ. අපිට එකක් අමතු වුණා. තව තියෙනවා. චාලක අනුකවාදේ චාලක අනුකවාදී සමීකරණේ නේ මේක අමතක කරලා ගියා හරි ඔන්න දැන් දැක්ක දැන් ඔයාලා උත්තර කියනවා ඒ උත්තර නොගැලපෙන මං දැන් කියලා දෙනවා ආ එහෙනම් දැන් තව ඔයාලගේ යෝජනා තියෙන්න ඕනේ එහෙනම් මේ තියෙන මේ A B T D අනම්ම නම් ඔය සංකේත වලට ගැලපෙන හරිද සංකේත යෙදිය හැකි එකක් තෝරලා කියන්න ඕනේ එහෙනම් මම මොකද දාන්න පුළුවන් සමීකරණය අරක නම් හොඳයි PV සමාන NRT හොඳයි හැබැයි PV සමාන NRT දාන්න ඕන R ගැටලුවක් වෙනවා PV සමානයි 3න් 1යි MNC වර්ගයේ අන්න ඒකට දැම්ම නම් හරි තමයි හරිද මොකක්ද ඒකේ නම චාලක අණුක සූත්‍රය. හරි චාලක අණුකවාදයේ සූත්‍රයයි බලා ගන්න. PV සමානයි 3න් 1ක් NM C වර්ග බ. හරි. P. හරි. මොකද්ද N කියලා කියන්නේ? කැපිටල් N කියලා කියන්නේ? මුළු වායු අණු සංඛ්‍යාව මුළු වායු අණු සංඛ්‍යාව රයිට් මොකද්ද මේකේ වායු අණු සංඛ්‍යාව වෙන්නේ A බෙදීම W දන X නේ නෑ A බෙදීම W දන X කියලා ගත්තයි ස්කන්ධය දීලා අණුක ස්කන්ධය දීව මවල ගන්න නෑ කැපිටල් N ට අදාළ එක මේකේ නිකම්ම තියෙනවා කැපිටල් Y නේ X Y නේ X මේ බලන්න මේ අණු සංඛ්‍යාව තියෙනවා නේද මේ මෙම වායුවේ x අණු ඔය
අනුගාන තියෙනවා. එහෙනම් capital N කියන්නේ මේකේ x. x. හරි. මොකද simple m කියන්නේ? වායු අණුවේ එකක ස්කන්ධය. වායු අණුවේ එකක ස්කන්ධය. මොකද්ද මේකේ ගැලපෙන්නේ? සිම්පල් A. අන්න රයිට් සිම්පල් A. මොකද්ද C කියලා කියන්නේ? C වර්ග වාසෝරි C. මධ්‍යන වේග. මධ්‍යන වේගයද? මධ්‍යන වේගයද? මේ දෙකේ ඉලක්කමක් තියෙනවා නේද? වර්ග මධ්‍යන වේගය. ආ මොකද්ද මේ? වර්ග මධ්‍යන වේගය. ආ ඒකට ගැලපෙන්නේ වා ඡේදෙ තියෙන. සිම්පල් D. සිම්පල් D. ඇයි Bව ගත්තේ නැත්තේ? ඒකේ මධ්‍යන වේගය කියලා දෙන. ආ ඒකේ තියෙන්නේ මධ්‍යන වේගය කියලා. ඒතර මෙතන තියෙන්නේ වර්ග මධ්‍යන මූල වේගය. හරි වර්ග මධ්‍යන මූල වේගය. දැන් ඔයා වර්ග මධ්‍යන මූල වේගය මෙතන තියෙනවා නම් මෙතන c වලට ඔයා අහද්දී මට වර්ග මධ්‍යන මූල කියන වචනේ කියවල. c ගැන අහද්දී ආ එහෙනම් ඉතින් මොකද්ද එතන ගැළපීමක් නැති එකක් තියෙනවා. ඔයා c ගැන අහද්දී මූල කියන වචනේ කියුවේ නැහැ. හැබැයි d ගැන කියද්දී මූල කියන වචනේ තියෙනවා. එහෙනම් එතන නොගැළපීමක් තියෙනවා. ගැළපෙන්නේ නැති ගතිය. ඔන්න මූල කියන වචනේ අයින් වුණා නම් හරිනේ. BD ගුණිතයෙන් නැද්ද? නැහැ. මූල මූල දාම වර්ග කෑල්ල නැති වෙනවා. අන්න රයිට්. එහෙනම් මූල කෑල්ල අයින් කරන්න මොකද කරන්න ඕනේ? වර්ග කරන්න. වර්ග කරා නම් හරි. එහෙනම් D නෙමෙයි මොකක්ද දෙන්නේ? D වර්ගය. D වර්ගය. බෙදීම තුනේ ඉලක්කම තියෙනවා. මේ පැත්තේ V යටට ගේනවා. V කියන්නේ මොකද්ද? capital g පරිමාව g කියන්නේ පරිමාව රයිට් එහෙනම් ඔන්න උත්තරේ මෙන්න පළවෙනි එකට උත්තරේ රයිට් ටිකක් විස්තර ඇතුව සහිතව ලියා ගන්න ඉතින් ඈ ඕම් බාන්නේ ඉතින් විභාග ප්‍රශ්න කොච්චර ලේසිද බලන්න ලියාගත්තද? මේ මේවට ආදේශ කරන ඒවා ඕනේ නැහැ විභාගෙට. විභාගෙට ගෙලින්ම මේ මේක මේ රවුම් විතරක් තිබ්බනම් ඇති ලකුණු දෙනවා. ඒකේකට හේතුව තමයි මේ තියෙන ඔප්පු කිරීම අනවශ්‍යයි කියලා කියන්නේ. කොපි කරලා හරි කමන්නේ නැහැ. මේ මේ උත්තරේ විභාගෙට තිබ්බනම් විභාගෙ ලකුණු දෙනවා. හරි. ඔප්පු කිරීම අනවශ්‍යයි කියන්නේ ඒකයි. මම ඉතින් අර වැඩියෙන් පැහැදිලි වෙන්නයි ඔයාලට ඔප්පු කරලා පෙන්නු මේක මෙහෙම වෙන්නේ මෙහෙමයි දෙක. ලියා නිවලත් පළවෙනි එක පළවෙනි ලියා නිවලද මොකද දෙවෙනි එක කරමු ඈ දෙවෙනි එකට එන්න ඕනේ ඉසඩ් ආර් ගුණිතය මට කියන්නේ ඉසඩ් හොයන සූත්‍රය කොහොමද? ඉසඩ් හොයන සූත්‍රය කොහොමද? මතකද ගිය සතියේ අර ප්‍රස්තාර එහෙම නැන්ද? හීලියම් වලට, හයිඩ්‍රජන් වලට, ඔක්සිජන් වලට, කාබන් ඩයොක්සයිඩ් වලට එතනම ඉසඩ් සම්පීඩ්‍යතා සාධකය අපි කරා.
මොකද ඉස්සෙල්ල වෙන සූත්‍රය ඈ මෙන්න මෙතන තියෙනවනේ ඉස්සෙල්ල වෙන සූත්‍රය මොකෙන්ද ඉස්සෙල්ල වෙන මොකද ඉස්සෙල්ල වෙන සූත්‍රය පේනවද මෙතන තියෙනවා ඔහොද මොකද ඉස්සෙල්ල සමානයි PV PV බෙදීම NRT PV බෙදීම NRT PV බෙදීම NRT හරි දැන් අපිට හොයන්න තියෙන ඉසඩ්ද ඉසඩ් ආර්ද ඉසඩ් ආර් ඉසඩ් ආර් මේ මේ වැඩේ තේරෙනවද බලන්න ඔයාලට මං කරාපු දේ පැහැදිලිද දෙපැත්තම ආර් දැම් දෙපැත්තම ආර් දැම්මා ආර් වලින් දෙපැත්තම ගුණ කරපු එක තේරුණාද හැමෝටම ඉසඩ් පැත්තටත් ආර් දැම්මා PV පැත්තටත් ආර් දැම්මා තේරුණාද ගණිතයේ මොකද ඒ කරේ සමීකරණේ දෙපැත්තම r වලින් ගුණ කරා. තේරෙන්නේ නැති නේද? දැන් මේ r ට මේ r මොකද වෙන්නේ? සුළු වෙනවා. සුළු වෙනවා. එහෙනම් zr ගුණිතය කියලා කියන්නේ මොකද්ද? pv බෙදීම nt. 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 හා. දැන් මම මෙතන ලියනවා. මොකද p වලට ගන්න වෙන්නේ උත්තරේ? අර ඉස්සල්ලා ආපු එක නේද? ඉස්සල්ලා ගන්න එක. x a d වර්ගය බෙදීම 3ක් g ඔන්න පීඩනය හරිද පරිමාවට ගන්න වෙන්නේ කැපිටල් g කැපිටල් g හරිද අර n වලටයි t වලටයි ගන්න තියෙන එක මෙතන ලිව්වා කියලා වැරද්දක් වෙන්නේ නැහැ n වලට ගන්න සිම්පල් n වලට ගන්න කැපිටල් x capital x නෙමෙයි capital x කියන්නේ අනුගාණනනේ simple n මොකෙන්ද කියවෙන්නේ y y මවුල ගාන ආ එහෙනම් n වෙනකොට y t වෙනකොට t t ම තමයි දැන් කැපෙනවා මොනවද g ට g කැපෙනවා g ට g කැපෙනවා අන්තිම උත්තරය වෙනවා x l d වර්ගය බෙදීම 3ක් yt ඔන්න හදාගන්න. ඔය තමයි zr ගුණිතයට එන උත්තරය. මේ විභාගෙට මේක තිබ්බත් ඇති ඈ. මේක තමයි උත්තරේ. විභාගෙ මේකට ලකුණු දෙනවා ඈ. මම කියර වැඩි දුර තරුණ සඳහා තමයි හදන හැටි හදලා පෙන්නන්නේ. ඔයාලා ඉතින් හදන හැටිත් එකලා හදාගන්න ඕනේ විභාගෙ නෙමෙයි. ලියාගත්තද? අවුද?
හරි තා මොනවද එහෙම ඔයාලා හදපු ගණන් වල අමාරු දෙයක් තියෙනවා කියන්න මේක මම අහම්බෙන් දැකලා කියලා දුන්නු ගණන් තව ගණන් තියනවාද එහෙම කියලා දෙන්න 21 වෙනි ගාන 21 මේකද ඔව් සර් හරි ආකේ එකේ ඉඳන් අපි කරමු PV සමානයි NRT යන සමීකරණය ව්‍යුත්පන්න කරන්න පුළුවන් ද ව්‍යුත්පන්න කරන්න හරි ඉතින් අපි හැමෝම කරමු බලන්න PV සමාන NRT සමීකරණය ව්‍යුත්පන්න කරන එක මොකක්දලා තියෙනවනේ. ඕකට මම මාතෘකාව දුන්නේ මූලික වායු නියම වලින් පරිපූර්ණ වායු නියමය ලබා ගැනීම කියලා. මූලික වායු නියම වලින් පරිපූර්ණ වායු නියමය ලබා ගැනීම. මේකත් විභාග ගානක් ඈ දැන් අපි දැන් ගිය සතියේ කරපු ගාන අද කරපු ගාන දැන් මේ කරන්න යන ගාන සියලු ගණන් විභාග ගණන් ඈ PV සමාන ZNRT කියන එක නේද හදන්න නෑ 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 ZNRT නෙමෙයි නිකන් PV සමාන NRT කියන එක හදන්න ඕන බොයිල් නියමයක් තෝරන වෙනවා චාර්ල්ස් නියමයක් තෝරන වෙනවා අවගඩ්ඩෝ නියමයක් තෝරන වෙනවා හදන්න දන්නේ නැද්ද මං කියලා දෙන්නද හා සර් අලියන් බොයිල් නියමයෙන් බොයිල් නියමයෙන් හරි බොයිල් නියමයෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද බොයිල් නියමයෙන් කියවෙන්නේ මොකක්ද ස්නත් එහා මවුල ප්‍රමාණය නියත වුණාම කෙටි කෙටි කියන්නේ එටින් කියමු කලින් ඇති උෂ්ණත්වය මවුල ප්‍රමාණය නියතනවා වායුවක පීඩනයේ පරිමාතර ගුණිතය නියතයක් කියන්නේ පරිමාතර ගුණිතය නියතයක් කියන එක වෙනත් වචනකින් කියන්නේ අනුලෝම සමානුපාතය ඕම් ඉතින් බොරු කියනවා ප්‍රතිලෝම සමානුපාතය හා එහෙනම් ඔන්න බොයිල් නියමයෙන් කියන්න පුළුවන් මොකද්ද පීඩනය පරිමාවට ප්‍රතිලෝම සමාන පරිමාවට ප්‍රතිලෝම සමාන මේක ලියන්න හරිද හරිද හරි ඒක මම චුට්ටක් වෙනස් කරලා ලියනවා මෙහෙම v සමානුපාතිකයි 1 8 p ඒත් හරි ඈ කියන්නේ ඔය ඔය ඕන විදිහට ඔය දෙවිදිහටම ලියන්න පුළුවන් ඈ
v සමානුපාතික 1 යට තියෙනවා. දැන් කොහොම ලියා ගන්නද ඔයාලා? පරිමාව පීඩණයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. හරිද? හරි. ලියන්නේ චාල්ස් නීමෙන්. හා චාල්ස් නීමෙන්. මොකද චාල්ස් නීමෙන් කියවෙන්නේ? පීඩණය හා මෞල ප්‍රමාණය නියත වුණාම වායුවේ පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට දරණ අනුපාතයේ නියතයක්. ඒක ඉතින් දරණ අනුපාතයේ නියතයක් කියලා නෙමෙයි මන්නම් උගල්ලා තියෙන එක කොහොමද කියන්නේ? අනුලෝම සමානුපාතික. අනුලෝම සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වයයි. ඒකත් ලියන්න. අවගාඩ්‍රෝ නියමෙන් කියවෙන්නේ කොහොමද? උෂ්ණත්වය පීඩනය නියත වුණාම වායුවේ පරිමාව මෞල සංඛ්‍යාවට අනුලෝම සමානුපාතිකයි. ඔන්න එහෙනම් අපිට අවශ්‍ය වෙන සම්බන්ධතා තුන. හරි. දැන් ওই තුනම එකතු කරලා ලියන්න කොහොමද දන්නවද? ඈ? නෑ. උඩට එන ඒවා ගුණිතයක් විදිහට එනවා. T සහයින් උඩට නෙන්නේ. යටට එන එක මොකක්ද කියලා කියන්නේ? බෙදීමක්. බෙදීමක් කියලා එනවා. දැන් ඔන්න මම ওই තුනම එකතු කරුවා. ඒ කියන්නේ අර කාරණා තුනක් තිබ්බ එක තනි කාරණාවකින් ලිව්වා. ඒක එකතු කරුවා කියන එක තේරුම්. දැන් ගණිතයෙන් මොකද කරන්න පුළුවන්? නියතයක් දාන්න. අන්න රයිට්. K Pn බෙදීම P. K anu niyataya ki. ඊළඟට දැන් ලියන්න K සමානයි R න. මේක හරි තියෙන්නේ. ගණිතයේ විදිහට නිසා අපි ඉතින් ගණිතය දාන්න හැමදාම k අකුරනේ. ඒ හින්දා තමයි k කියලා ගන්නේ. ඕක ඉතින් a පේලියෙම ඕන නම් k කියන්නේ නැතුව කෙලින්ම r කියලාම දාන්න තිබ්බ. ඒත් ගැටලුවක් නෑ. මෙතන r ලියන ඉවරල r යන නීතිය කියලා ලියන්න තිබ්බ. එහෙම ලිව්වට පස්සේ අපිට එනවා v සමානයි r t n බෙදීම p. දැන් ඕක හරස් ගුණ කරලා හදලා ගන්න. ඔන්නෝමයි ඔප්පු කරන්නේ. ඔය ඉතින් මතක තියාගෙන ඉන්න බේනවනේ. ඔව් ගන්නලා තියෙන්නේ විභාගෙට එන හින්දා. නේද? ගණන් හදන්නම වෙයි නම් ඔව් ඉතින් මතක තියාගෙන හරි කියලා ලකුණු ගන්න. ඉතින් මෙතන පුරන්න දෙයක් නැහැ. නේද? කොහොම හරි S එකක් C එකක් හරි අරන්වත් පාස් වෙන්න බෑ. දැන් කොහොමවත් නොකර ඉන්නවා කියන්නේ ඉතින් ඔබ කොහොමවත් බැරි වෙනවා කියන එක. හරිද? හරිද? හරි. මෙම සමීකරණයේ යෙදී හැකි වායුවකට තිබිය යුතු මූලික ලක්ෂණ දෙකක්. ගැටු පූර්ණ ප්‍රත්‍යස්තෙන් ඒවනේ මේ මූලික ලක්ෂණ. ප්‍රධානම ලක්ෂණ දෙක කියවෙන්න ඕන. ඔය ඉතින් කෙලින්ම අහන්නේ මොකද්ද? පරිපූර්ණ වායුවන් පරිපූර්ණ. පරිපූර්ණ වායුවන්ගේ ලක්ෂණ අහන්න. මොනවද පරිපූර්ණ වායුන්ගේ ලක්ෂණ? අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නැහැ. අන්න රයිට්. ඒක තමයි අංක එක හරියන්නේ. අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නොමැත. අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නොමැත.
ඊළඟ එක පරිමාව නොසැලකිය හැකි තරම් කුඩායි. අනේ හරි. වායු අණුවල පරිමාව නොසැලකා හැරිය හැකි තරම් කුඩා වේ. එහෙම නැත්නම් අපි උගුරු වචනයක් වෙන වචනයක් මොකක්ද? ලක්ෂීය ස්කන්ධ. අනේ රයිට්. වායු අණු ලක්ෂීය ස්කන්ධ ලෙස හැසිරේ කියලා ලියවන නියමයි. කෙටියෙන් වැඩේ හොඳටම ලියන්න පුළුවන්. වායු අණු ලක්ෂීය ස්කන්ධ ලෙස හැසිරේ. ඒක තමයි මූලික ලක්ෂණ දෙක ඈ. ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ථයි කියන එක ලක්ෂණයක් තමයි. හැබැයි මේ ලක්ෂණයට විභාග ලකුණු දෙයිද නැද්ද කියන එක ගැටුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ලකුණු දෙන්නේ මේ කාරණා දෙකට. සමහර විට දෙන්නත් තියෙනවා, සමහරට නොදෙන්නත් තියෙනවා. ඒක ඉතින් මහාචාර්යවරයාට හිතන දේ අනුව තමයි ඒ අවුරුද්දේ මහාචාර්යවරයා පේපර් එක හදන්නේ කියලා. හැබැයි කොයි මහාචාර්යවරයා හදුවත් මේ කරුණු දෙකට ලකුණු දෙනවා නම්. දැන් අමතක මොනොත් ඉතින් කරන්න දෙන්න අරකවත් ඔහි දීලා දාන්න. ඒක ඉතින් තමන්ගේ වාසනාව මත තීරණය වෙනවා. නේද වැඩිපුර බෝධි පූජා හැම තියලා යන්නේ. එතකොට මහාචාර්යවරයාගේ හිත වෙනස්. හරි. දැන් මේ ගාන. ආ මේකනේ හදන්න බෑ කියන්නේ. උදේට කියවලා බලන්න අපි මේවායි ගානක් නම් හැදුවා. පරිමාව දීලා තියෙනවා, පීඩනේ දීලා තියෙනවා. නේද? ප්‍රතික්‍රියා වෙලත් පහත සමීකරණයේ ආකාරයට හැදෙනවා ලු. පුළුවන් ඔය හදන්නේ. පුළුවන්. දැන් පුළුවන්. ඔව් පුළුවන්. එන බැරි වී වගේ බලන්නකොට. ප්‍රතික්‍රියාවෙන් තමයි බැරි වෙන්නේ. නැත්තම් නම් පුළුවන්. ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරිවන සහ සෑදෙන එක් එක් ද්‍රව්‍යයේ මෞල සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. හරිද? හරිද? හා. රයිට් අපි හදමු. ඒ කියන්නේ මේකේ මේ පළවෙනි එකට උත්තරේ ගන්නත් සෑහෙන දුරක් යන්න ඕනේ. සෑහෙන දුරක් ගිහලා තමයි පළවෙනි එකේ උත්තරේ එන්නේ. එන්නතු ලේසියෙන් ඉන්නේ නැහැ. හරි. රූප සටහන ඇඳගන්න. රූප සටහන ඇඳගෙන මේ කළු කරලා ඉන්න එපා ඔයාලා. ඔයාලා කළු කරලා ඉන්න නැතුව ඔයාලා රවුන්ඩ් එක ඇඳලා කරාමේ ඇඳලා හරිද? ඒ බෝල් බැලුන් දෙකට අදාළ විස්තර දාගන්න. ඒක ඇතුලේ උෂ්ණත්වය, පරිමාව, පීඩනය ඒ වගේව දාගන්න. ඒ කරලා මට හොයලා දෙන්න මෙන්න මේවා. NCO කියන එක හොයලා දෙන්න. මේකට අදාළව හොයලා දෙන්න NO2 කියන එක. ඒව හොයන්න මොනවද දාන්න ඕනේ? PV සමාන වෙන. ආන් රයිට්. දාලා ටක් දාලා හොයලා දෙන්න උත්තර ඈ. රූපය ඇඳගෙන බැලුන් ඇතුලේ අදාළ විස්තර ටික ලියාගෙන A බැලුනේට යෙදීමෙන් B බැලුනේට යෙදීමෙන් බැලුන්ද මොනවද? වීදුරු බෝලද? බල්බ නේද? ආ. A බල්බේට යෙදීමෙන් B බල්බේට යෙදීමෙන් කියලා යොදලා ටක් ගාලා ඔය උත්තර දෙක හොයලා දෙන්න.
දෙකේම මවුල ගන්න සමාන ගන්න නැහැ. සමාන ගන්න දාවේ. ඔව්. අනිත්‍යයට ආවද උත්තර? ඉසුරිකා උත්තරේ ගත්තේ නැද්ද හදන්න දන්නේ නැතුවද? ඈ ඉසුරිකා බින්දුවයි දශම බින්දුවයි හතරයි සමානයි උත්තරේ හරි දෙකට මේ උත්තරේ දෙන්නේ ද දෙකම තාම හැදුවේ නැද්ද දෙකට මේක තමයි හා හරි එහෙනම් ඔන්න අපි උත්තරේ ගත්තා හරි දැන් ඔන්න මෙතනින් එහාට හදාගෙන යන්න මම කියන විදිහට කරන්න මෙන්න මේ ප්‍රතික්‍රියාවලියෙන් දකුණට පොඩ්ඩක් බර කරලා වම්පැත්තේ ඉඳ තින්න ඕනේ ප්‍රතික්‍රියාවල යන දකුණට බර කරලා හරි සර් අලිවනේ හරි දැන්
ප්‍රතික්‍රියාවක් මෙන්න මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරන්න. රයිට්. ලියන්න. ආරම්භක අවස්ථාව. මෙන් දැන් මේ මගේ ප්‍රතික්‍රියාව මෙතන තියෙනවා නම් මම මෙතන ලියන්න ඈ. ඔයාලත් ඒ වගේ ලියන්න. ඔන්න ඔවා ලියන්න තමයි මම ඉඩ තියන්නේ කියලා කිව්වා ආරම්භක අවස්ථාව. පටන් ගන්නකොටම කාබන් මොනොක්සයිඩ් කොච්චරක් තියෙනවද පටන් ගන්නකොටම? 0.04යි. 0.04යි. හරියට මේක යටින් ලියන්න ඕනේ. ඔක්සිජන් කොච්චරක් තියෙනවද? 0.02254. මේ මේක යටින් එක පෙළේ ලියාගෙන යන්න ඕනේ. දැන් මට මේව මදි ඈ. කාබන් ඩයොක්සයිඩ් කීයද? දැන් වැඩේ පටන් ගන්නකොටම කාබන් ඩයොක්සයිඩ් තියෙනවද? නැහැ. නැහැ. එහෙනම් අපි කාබන් ඩයොක්සයිඩ් වලට ඉරක් ගන්නවා. රයිට් පුරව ගන්න මේ පිළි. හරිද? හරිද? දෙවෙනි පිළි ලියන්න ප්‍රතික්‍රියා කළ ප්‍රමාණය. හරිද? ප්‍රතික්‍රියා කළ ප්‍රමාණය. ආගෙන. මම හිතනවා ඔක්සිජන් මවුල x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කෙරුවා කියලා. ඔක්සිජන් මවුල x ප්‍රමාණයක්. තේරුණාද? ඔව්. ඔක්සිජන් මවුල x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා. හා එහෙනම් මට කියන්න ස්ටොයිකියෝමිටි. ඔක්සිජන් මවුල x ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරුවා නම් කාබන් මොනොක්සයිඩ් කොච්චරයි? 2x. 2x. තේරෙනවද ඒක අනිත් ළමයිට? මේ වම් පැත්තේ තියෙන අය වැය වෙනවා. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා කරනවා. ඒගොල්ලෝ වැය වෙලා මේ දකුණු පැත්තේ අය හැදෙන එක නෙවෙයිනේ. එතකොට වම් පැත්තේ තියෙන ඔක්සිජන් x ප්‍රමාණයක් වැය වුණා නම් වම් පැත්තේ තියෙන කාබන් මොනොක්සයිඩ් 2x ප්‍රමාණයක් වැය වෙන්න ඕනේ. තේරෙනවද? ඔව් සර්. ආ. එහෙනම් මට කියන්න කාබන් ඩයොක්සයිඩ් කොච්චරක් හැදෙනවද? 2x. 2x. තේරෙනවනේ. හරි. ලියාගන්න. හරිද? හරිද? දැන් අහගන්න. මෙච්චරක් ආරම්භයේ තිබුණා. මෙච්චරක් ප්‍රතික්‍රියා කෙරුවා. ඉතිරි ගාන කොච්චරයි? කොහොමද ඉතිරි ගාන හොයන්නේ? ඉතිරි ගාන හොයන්නේ කොහොමද? කලින් තිබ්බු ගානෙන් වැය වුණ ගාන අඩු. අන්න රයිට්. ප්‍රතික්‍රියා කරපු ගාන අඩු කරමු. මේකෙත් එනම් කොහොමද වෙන්නේ? කලින් තිබ්බු ගානේ ඉතුරු ප්‍රතික්‍රියා කරපු ගාන අඩු කරනවා. මෙයා කොහොමද හොයන්නේ? එයාගේ කලින් එහෙම තිබුණාද? නැහැ. නැහැ. එහෙනම් ඉතින් එයා හැදුණු ප්‍රමාණය එහෙම හැදිලා ඉන්නවා. තේරුණාද? පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් එහෙනම් ඔන්න ප්‍රතික්‍රියා කරාට පස්සේ කාබන් මොනොක්සයිඩ් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. ඔක්සිජන් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. කාබන් ඩයොක්සයිඩ් මෙච්චර ප්‍රමාණයක් හැදිලා තියෙනවා. පැහැදිලිද? ඔව් සර්.
හරි මේ ප්‍රශ්නේ තව දත්තයක් මදි ඒ දත්තේ ලියාගන්න ප්‍රතික්‍රියාවෙන් පසුව පද්ධතිය උෂ්ණත්වය 300ක්ද පීඩනය මෙතන ලියාගන්න පීඩනය අපි දාමු පීඩනය එක වැඩි කිරීම 10 5ක් පැස්කල් කියලා විය කියලා ලියාගන්න හරි ඉතින් මේ දත්තේ ඕනේ නැතුව මේ ගාන හදන්න බෑ රයිට් වගුව වගේ එක ලියාගෙන ඉවරද ඔව් සර් හා දැන් ලියන්න එහෙනම් වෙනම දැන් වගුව ඉවරයි ඈ ඉතිරි මුළු වායු මවුල ගණන ඉතිරි මුළු වායු මවුල ගණන හරි ඉතිරි වෙලා තියෙන මුළු ගාන හොයන්න මෙන්න මේ ටික ඔක්කොම එකතු කරන්න හරි කීය දෙන්නේ 0.08 ඉතින් x කරමු අන්තර තේරුණාද මේ උත්තරය ගත්ත හැටි අනිත් අයට තේරුණාද කතා කරලා උත්තර දෙන්න ඔය මැත්ස් කරපු ළමයෙකුට මේ උත්තරේ ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි මෙතන ගොඩාක් ඇක්ටි කරන ළමයින් හිටය මම මේ නැවත නැවත කතා කරලා අහන්නේ මේ උත්තරේ තේරුණාද නැද්ද ඔයාලා නිකන් ඔයාලට ගණන් පුළුවන් වගේ ලොකු කමිටි ඉන්නවනම් මාත් ඒ පුළුවන් කියලා හිතාන හදාන යන්න මාත් මැත්ස් ළමයිට උගන්වනවා කියලා හිතාන හදාන යන්න. ඒකට මට මේ සුළු කිරීම මෙච්චර දෙයක් නැහැ. මේක ගත්ත එක තේරුණාද නැද්ද ඉතින්? ඈ? තේරුණා සර්. ආ හරි. ආ ඒක නෑ එහෙම කියන්න. නැත්තම් මම ඔයාලා එහෙම කතා කරන්නේ නැතු ඉන්නවා කියන්නේ මම ඉතින් මෙච්චර සරල කර කර ඉන්නේ නැහැ. මං ටට්ටක් ගාලා කරගෙන යනවා. මොකද මමත් ඇත්තටම මැත්ස් කරපු කෙනෙක්. හරිද? මටත් මෙච්චර සරලව මෙහෙම වැඩ කරලා පුරුදු නැහැ. හරිද? දැන් මම මේ ඉබේ අමාරුවෙන් සරල කරගෙන ඉන්නේ ඔයාලා නිසා. එන නැත්නම් ඕවා ටට්ටක් ගාලා හැදුවා ගත්ත උත්තර. දැන් මම ඔයාලට නිකන් පේනවත් ඇත්නේ. මම ඔය නිකන් උත්තර ගන්න හැටි. නේද? ඒයින් තමන්ට තේරුණාද නැද්ද කියන එක ටක් ගාලා ඔව් කියලා කියන්න. මට එතකොට ඔයාලගේ තැන මට්ටම තේරෙනවා. මම මේ මට්ටමේ වැඩේ කරා යනවා. රයිට්. දැන් අපි දන්නවා මෙන්න මේක තමයි මුළු මවුල ප්‍රමාණය. මුළු මවුල ප්‍රමාණය. මේ තමයි මුළු පීඩනය. මේ තමයි උෂ්ණත්වය. හරි PV සමානයි NRT දාලා x වලාගේ හොයාගන්න PV සමානයි NRT දාලා x වලාගේ හොයාගන්න පීඩනයේට පාවිච්චි කරන්න මම දුන්නු වගේ ඈ එක්සල්ට 0.04යි. 0.04ක්. ඔව්. හරි බලමු අනිත් අයටත් ඒ උත්තරේ එයිද කියලා. තව එකෙක් හරි ආවොත් කියන්න. හරිද
සර් ඉතිරි වෙන මවුලකට අර මේ දැන් වාදනේ පරිමාණයට 2 1 3 කියලා එකතු කරලා දෙන්න දාන්න. අනිවාර්යෙන් මෙහෙම තමයි දාන්න ඕනේ මං හිතුවා එතන වරද්ද ගැනීම කියලා. වැරදුනාද? නෑ නෑ එහෙම තමයි දැන්. හා. ඇයි දැන් අර කරාමේ මේව කරලා ඉවර වෙලා දැන් අර වාදන දෙක සම්බන්ධ වෙලා ඕනේ? මාංශ ගන්නවා. ඒක හදන්න ඕන විමුක්ති හවස ලැප් එකෙන්ද ඔය කරන්නේ ඈ ලැප් එකෙන්ද ඉන්නේ ද ෆෝන් එකෙන්ද නෑ නෑ ෆෝන් එකේ ෆෝන් එකේ ආ ෆෝන් එකේ මේ 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 මෙයාට අනේ චුට්ටක් එක කියලා දෙන්නකෝ මේ කෙනෙක් මාව හම්බෙන්න ඇවිල්ලා එතකම් මේ මේ ඔකට ආදේශ කරන හැටි කියලා දෙන්නකෝ TV සමාන ඉන්න TV වලට ඈ P එකට දානවා එක වැඩි කරන 10 5යි එතකොට පරිමාවට 3 දාලා මවුල ගන්න ඉස්සෙල්ලා ආපු ගන්න 0.0 රිමෙක්ස් දාලා R ට අර 8.314 දාලා ඉස්සතේ T 300 දාලා සුළු කරා හරි හරි thank you හදාගන්න පුළුවන් වුණාද වාජන දෙකම එකතු වෙනවා කරාම ඇරපුවම එතකොට පරිමාව ඇවිල්ලා 2 1 3ක් වෙනවා නේ පරිමාව 2 1 3යි පීඩණය අර මම දුන්න යගයක් ඒක වැඩිලා නැහැ කියලා හරිද ප්‍රතික්‍රියාවෙන් පසුව පද්ධතිය උෂ්ණත්වයේ කෙල්සින් කෙල්වින් 300ද පීඩණය එක වැඩි කිරීම 10 5ද විය
හරි පරිමාවට එන්නේ 3යි කියලා කිව්වා උෂ්ණත්වය 300යි නේද එතකොට මවුල ගන්නට එන්නේ 0.08 අඩු කිරීම x හරි සුළු කරලා උත්තරේ ගත්තද කීයද ආවි මට 0.04 0.04නේ बिंदु ऐदाशन बिंदु ऐ नामे आल आ मुझे देखिए कराड़े के उत्तर හරියට උත්තරයක් කියන්න බලන්න පීඩනය එක වැඩි කිරීම 10 5යි පරිමාව 3 වැඩි කිරීම 10 ඍණ 3යි බෙදීම 8.3යි 1යි 4යි උෂ්ණත්වය 300යි ඕක සමාන වෙනවා මවුල ගාන 0.08 අඩු කිරීම x මේකේ උත්තරේ නෝ සූල් වෙලා 0.12 0.08 අඩු කිරීම x එහෙනම් x කියන්නේ 0.08 අඩු කිරීම 0.12 නේද ඔව් හරි ඒතර උත්තරේ ඉන්නේ මොකද්ද මට 0.04යි 0.04යි ඔව් බින්දුවෂම් 0.4ක් වද ඍණ ගණන් නැවිලා තියෙනවා. ඔව්. හරි. ඍණ ගණනක් වෙන්න බෑ. තේරුණාද? ඔව්. හරිද? ඒ කියන්නේ මේ ගාණේ වැරද්දක් තියෙනවා. රයිට් ගාණේ වැරද්ද උනේ මෙහෙමයි. මම මේක හිතලානේ දුන්නේ ගාණ. ඔව්. හරිද? අපි ඒක පොඩ්ඩක් වෙනස් කරගමු. මම හිතලා දුන්නු ගාන වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ ගාන. මොකද දන්නවද? මෙතන 1 නෙමෙයි 0.5යි කියලා දාගන්න. හා. ඒක 0.5යි කියලා දාගෙන මෙතෙන්ටත් 0.5යි කියලා දාලා නැවත හදන්න. ඒක මං හිතලා දුන්නු හිඳයි වැරදුනේ. සර් කොතනද 0.5ක් දාන්නේ? නෑ නෑ නෑ. අර පීඩනේ මම දුන්නේ 1 වැඩි කිරීම 10යි 5යි කියනනේ. ඒ පීඩනේ 1 වැඩි කිරීම 10යි 5යි නෙමෙයි 0.5යි කියලා දාලා හදන්න. ද
එතකොට x වලට x සමාන 0.2යි කියලා. දැන් බොහෝ දුරට හරිය. හරි අනිත් අයත් හදලා ඒ උත්තරේ ගන්න. දැන් නම් ධන උත්තරයක් ආවනේ. දැන් මේ ආව ධන උත්තරය. ආ හරි. හරි. දැන් බලන්න බේ මේක හොයන්න බෑද කියලා. ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරිවන සහ සෑදෙන එක් එක් ද්‍රව්‍යයේ මවුල සංඛ්‍යාව වෙන වෙනම හොයන්න. කොහොමද වෙන වෙනම හොයන්නේ? x ට අගේ දාලා වෙනම. ඔව් x වලට ඔයාලා ගත්ත උත්තර මෙන්න මේ තැන් වලට දාලා හදලා ගන්න බෑ. මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාන්න. මෙතෙන්ට දාන්න. විමුක්ති කාබන් මොනොක්සයිඩ් ආවේ කීයද? ඉතිරි මවුලද? ඔව් ඉතිරි ගන්න. 0යිද? 0 කවද? ඔව් දැන් කාබන් මොනොක්සයිඩ් වල තියෙන 2x නේ? නෑ මේක මේක. මේකට තිබ්බේ කොහමද? ඒක නෑ ඒකට 2x තිබ්බේ. හරි 0.04 අඩු කරගෙන 2x ආයි. හරි. ඔව්. මේක 0යි. මේක ඒකට ආයි 0.02යි. මේක දෙකයි x 0.04යි. ඔන්න ඔය ගණන් එනවා ඔයාලට x වලට ගත්ත උත්තර ආදේශ කරමු. එතකොට අපි පළවෙනි එකට උත්තර හොයලා ඉවරයි. මතකද මං කිව්වා පළවෙනි එකට උනත් උත්තර ගන්න සෑහෙන දුරක් ගිහිල්ලා හදලා ගන්න ඕනේ කියලා. ඔන්න ප්‍රතික්‍රියාවක් තිබ්බොත් ගාණක් හදන හැටි බොහෝ දුරට ඔය වගේ එකක් තිබෙම නැහැ කලින් ගණන් වල. ඔන්න දැන් තිබුණා. අනිතා ඔතෙන් දෙනකන් හදාන ඉවරද? ඔය ඉතින් අනිත් අය කතා කරන්නේ නැහැ නේ. ඒකනේ වෙලා තියෙන වැඩි. මහාචාර්යවරුද මොනවද දන්නේ නැති ගෝම්මැට්ටෝද දන්නේ නැහැ. හරිද රයිට්. හා. දැන් දෙවෙනි එක. දෙවෙනි එක පොළුවන් හදන්න. දැන් නම් ඉතින් ලේසි දෙවෙනි එක. ඒක පුළුවන්. මොන ආංශික පින් හොයන්න මොකක් වගේද කරන්න වෙන්නේ? බොයිල් නීම. බෑ බොයිල් නීමෙන් බෑ. නැත්තම් මේ වාදන අර එකතු කරන්න කලින් එකයි අවසාන එකයි වෙන වෙනම ගන්න. ඒව කරන්න එපා. ඇයි දන්නවද? එකතු කරන්න කලින් තියෙන මවුල ගණනයි එකතු කරුවාට පස්සේ තියෙන මවුල ගණනයි මවුල ගණන් වෙනස් වෙනවා. මවුල ගණන් වෙනස් වෙනවා කියන්නේ ස්කන්ධය වෙනස් වෙනවා. එතකොට ওই අවස්ථා දෙකට අපිට බොයිල් චාල්ස් මොනවද දාන්න බෑ. අවස්ථා වායු සමීකරණය. මේ මේ ප්‍රතික්‍රියාවක් තිබ්බම ඒකයි සීන් එක. ප්‍රතික්‍රියාවක් තිබ්බම සමාන එනාලටද? ඒව තමයි දාන්න පුළුවන්. ආ එහෙම පුළුවන්. අන්න හරි. ඊටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් ඕක ගේමක් නෑ. මෙන්න මේකට PV සමානයි NRP දැම්ම. මේකට PV සමානයි NRP දැම්ම නම් උත්තර දෙක එනවා. ඊට වඩා ලේසි ක්‍රමයක්. PV සමානයි NRP දාන ගමන් පට සුළු කිරිල්ලක් එනවනේ. ඔව් නෑ සර් මං කිව්වේ දැන් අර මේ මිශ්‍ර කරන්න කලින් භාජන දෙක AB කියලා ලියලා. ඔව්. ඊට පස්සේ එකතු කරපම මේක තනි භාජනයක් වෙනවා. ගණ්ඩේසි මිල තුනේ භාජනයනේ. ඔව්. A භාජන එකයි A එකයි වෙනම PV සමාන NRP දාලා එහෙම හදන්න. මොකද ඒ වාජනයකයි දැන් අර ඉස්සලා CO2 තිබ්බ වාජනයයි අන්තිමට මිශ්‍ර වුණ වාජනය දාලා එකක් හදනවා.
එතකොට CO2 ලාංචක පීඩන එතනින් එනවා. එතකොට අනික O2 භාජනයයි අන්තිම භාජනය දාලා ඒක හදලා O2 ලාංචක පීඩන එනවා. එහෙම හදන්න බෑ. ගාන සම්පූර්ණ වැරදියට තේරුම් ගන්න තියෙනවා. ආගල. දැන් මුලින් මෙයා කියන්නකො. මෙයා හිටපු ප්‍රමාණයක් තියෙනවනේ මුලින්. නේද? හැබැයි අන්තිම වෙනකොට එයාගේ ප්‍රමාණයේදී එතකොට ඒ දෙන්න අතර සම්බන්ධයක් ගන්න පුළුවන්ද? නෑ. එහෙනම් සම්බන්ධයක් ගන්න බැහැ. හේතුව ඇයි දන්නවද? මවුලක නම් වෙනස්නේ. මුලින් හිටපු 0.04යි දැන් මවුල නැහැ 0යි. එතන එහෙම එහෙම අර මම කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්න පෙරයි ප්‍රතික්‍රියාව වුණාට පස්සේ අපිට සම්බන්ධයක් ගන්න බැහැ. ප්‍රධාන හේතුව මවුල ගාන මොකද වෙන්නේ මේ අවස්ථාවල? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මවුල ගාන වෙනස් වෙනවා කියන්නේ අපිට ඕක හුරු පුරුදු වචනේ තමයි ස්කන්ධේ වෙනස් වෙනවා කියන්නේ. මතකද බොයිල් නියම එහෙම පටන් ගන්න තැනින්ද මොකද්ද නියතෝ තියෙන්නේ කියන්නේ? මවුල ගාන. මවුල ගාන. නැත්නම් ස්කන්ධේ නියතව තියෙන්නේ. එතකොට මේ එකිනෙකක ප්‍රතික්‍රියාව නිසා මේ වගේ තියෙන ස්කන්ධ ප්‍රමාණයන් මවුල ගාන මොකෝ වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අන්නේ මවුල ගාන වෙනස් වීම නිසා පෙර අවස්ථාවටත් පසු අවස්ථාවටත් බොයිල් නියමය, චාල්ස් නියමය, අවස්ථා වායු සමීකරණය වගේ ඒවා යොදන්න බෑ. දැන් මෙහෙමනේ දැන් හැදුන එකේ පැහැදිලිව තේරුම් ගන්න වායු වර්ග දෙකයි තියෙන්නේ. මේ දෙන්න විතරයි නේද? හරිය බින්දුවයිනේ. ඔව්. දැන් හැදුන එකේ ආංශික පීඩන හොයන්න නම් මොකද්ද කරන්න ඕන? ඉතින් වෙන වෙනම මෙන්න මේවට PV සමාන NRT දාලා වෙයිද? පුළුවන්. වෙන වෙනම PV සමාන NRT දැම්මම නම් ඔක්සිජන්ගේ ආංශික පීඩනයත් එනවා. කාබන් ඩයොක්සයිඩ්ගේ ආංශික පීඩනයත් එනවා. නේද? මම කියන්නේ වෙන වෙනම PV සමානයි NRT දාලා බෙදලා වැඩි කරලා හෙන්න පට්ට සුළු කිරීමක් කරන්නට. ඒ සුළු කිරීමත් ඒක දෙපාරක් කරන්න එපයි දෙන්නටම. ඊට වඩා කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් විභාගෙට ওই වගේ දෙයක් ආවොත් සාමාන්‍ය ළමෙක් හදන්නේ ඒ වගේ. PV සමාන NRT දැම්මා විනාඩි 10ක් ගත්ත හැදුවා. අපරාදී විනාඩි 10යි. මොකද දක්ෂ ළමෙක් හදන්නේ විනාඩි 2කට හදනවා සුළු කිරීම අඩු කරලා. විනාඩි 8ක් ඉතුරු කරගන්නවා දක්ෂ ළම. සුළු කිරීමට වැය වෙන. ඒකට යාර ප්‍රශ්න පත්‍රේ තව සාර්ථක වෙන්න පුළුවන්. මොකද්ද කෙටිම ක්‍රමය? මෙන්න මේක. බෝල්ට්ස් මාර්. නෑ නෑ නෑ. මතකයි. ඔව් මවුල භාගය වල දන්න. ආන්න ඒක තමයි ප්‍රමේ. තේරුණාද? හ්ම්. මේ තියෙන්නේ මුළු පීඩනේ මේ. ප්‍රතික්‍රියාවෙන් පස්සේ තියෙන මුළු පීඩනේ. පැහැදිලිද? දැන් මට ඕන නම් ඔක්සිජන්ගේ ආංශික පීඩනය හොයන්න කොහොමද ලියන්නේ? PO2 සමානයි කොහොමද ලියන්නේ? මුළු පීඩනේ වැඩි කිරීම මවුල භාගය. O2 වැඩි කිරීම ඔක්සිජන්ගේ මවුල භාගය වැඩි කිරීම මොකද්ද? 0.0 PP තේරුණාද? හා එහෙනම් ඔන්න ඕකට දාලා හදන්න. ඔක්සිජන්ගේ මවුල භාගය කියලා කියන්නේ ඔක්සිජන්ගේ මවුල ගණන බෙදීම මුළු මවුල ගණන. වැඩි කිරීම මුළු පීඩනේ. ඔන්න ඔකට දාලා හොයන්න. එතකොට ඔයාලට එනවා PO2. ඔක්සිජන්ගේ ආංශික පීඩනේ පැස්කල් වලින් එනවා. දැන් බලන්න සුළු කිරීම අඩු වුණානේ. අරකට අය ගියා නම් 8.314 බෙදලා වගේ හින්න ගීමක් දෙන්න වෙනවා. මේවා සුළු කරන්නත් අර ලේසි මේ 2 4 6 ඉනි 6 2 කියන්නේ 3 එක. මවුල භාගය ඉන්නේ 3 1යි කියලා. මවුල භාගය 3 1යි කියන්නේ 0.5 3 බෙදුවා නම් ඉවරයි. 0.5 3 බෙදනවා කියන්නේ 5 1යි
විස්සට හයයි විස්සට හයයි ඔවුන් උත්තරෙත් ගත්තා විනාඩි දෙකක් නෙමෙයි තප්පර දෙකට හැදිය හැකි එහෙනම් ඔය විදිහටම කාබන් ඩයොක්සයිඩ් වල මවුල භාගය දාලා මුළු පීඩනයෙන් ගුණ කරලා කාබන් ඩයොක්සයිඩ් වලත් ගන්න ගන්න ඒකටත් වඩාම ලේසි ක්‍රමයක් තියෙනවා මොකද්ද එකෙන් අඩු කරන ඔය ගන්න මවුල එකෙන් නෙමෙයි මුළු පීඩනය මෙන්න මේ පීඩනය මේක අඩු කරන ඒත් එනවා කාබන් ඩයොක්සයිඩ් වල පීඩනය ඇයිද වායු වර්ග දෙකයි තියෙන්නේ එකකින් හදන පීඩනය හොයාගත්තා නම් මුළු පීඩනය දන්නවනම් හරිද හදලා උත්තර ගත්තද? ඔව් සර්. හරි. තවත් මොන හරි අමාරු ගණක් තියෙනවද කියන්නේ වගේ හදන්න තමයි උත්සාහ කළා බැරුව තියෙනවා. විමුක්ති විතරද හදලා තියෙන්නේ අනිත් අය හදලා නැද්ද? විමුක්තිය නැද්ද අහගන්න ඒවා? අනිත් ටික නම් හදන්න පුළුවන්ද? ලොමෙද නෝ. එහෙනම් try කරලා බලන්න. දැන් උන පාඩම ඉවරයි. හරිද? අපි ඊගාව දවසේ එමුනම් මේකේ තියෙන අමාරු ගණන් ටික ඔක්කොම හදලා මේ බහුවර්ණ එහෙම තියෙනවා මේවා සේරම විභාග බහුවර්ණ මතක තියාගන්න හරිද මේවා කරන්න අනිවාර්යෙන්ම එතකොට තමන්ගේ මේ පාඩමේ දැනුම මට්ටම කොහොමද කියලා බලන්න පුළුවන් ඉතින් වැරදෙන්න හරි කරන්න ඕනේ එතකොට තමයි පුළුවන් මේ දැන් මෙතන කට්ටිය වෙලා තියෙන්නේ කරන්නේ නෑනේ මොනවා මං ඒකනේ ඔය මේ ගෲප් එකට උනත් බැන බැන දාන්නේ වැඩ කරන්නේ නෑ මෙහෙමයි කියලා හරිද වැඩ කරන්න ඉතින් ඔහොම නැති වුණොත් බෑ